ස් වස අද සපෘතු වරදි සසර නිමට මාत्रिකාාව යටතේ ටि නමාण ධर्මදේශणාවයි ආරම්භර් කිරීමට අපි දැ සූදා නම සිටින්නේ මේ ධर्මදේශणාව මාला මෙහවු ලබන්නने विजිත ධर्මකතික कहाපොල ී සදධමා මහාවිහාරය වර්ධන් කල්ල කරුණාගලමහිතले සිිත विवेකා राමය महाविහාराජ्यपති කමට්ට අचाාरය अති पूජනීය නමකය නවසරයි තपවාने අරිය ජස්ුවන් වහන්සේ විසින්. බාදනිතා ගෞරවෙන් පදනමස්කාරව ආරාධරාකර සිටිනාව අධර්ම වන්ඩවවට සිටින බොහන්සේට මේදේශනාව ආරම්භ කරන ලෙසට සාධූ සාධසා. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්චන්තු දේවතා, සද්ධම්මන් මනිරාජන්සේ සුනන්තුූ සද්ගමොක්කදං දම්මස්තවනකාලු අයං බදන්තා දම්ම සවනකාලු අයං බදන්තා දම්ම සවනකාලු අයං බදන්තාු සදු ස භගතු අහ සমම සුද්ස නතස bagaග aතු ম සුදසනমතස ගතු aහ ස සද අද්ධහා බුද්ධි සම්පන්න පාරුණුණිතපක් නත්නි පින්නොත් සිරුජනාම අද දවශසත් සූදානම් වෙන්නේ අපේ සාන්තිනාය කළ උතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේමොකෙන් දේශනා කරවදාල උතුම්මූ ධර්ම දේශනාවක් ෂත්‍රමණය කරන්නට ඒ සෝම් තාක්ෂණය ඔස්ේ සෑම සේන සුරාදා දිනකම ලංකාව වෙලාවෙන් देख හට ऑस्ट्रेलियावे मिलल बनवेල්ला नरात्र्य हाथටත් ලෝකपरा विशर රන ධर्ම देशना ැන තිनाම ධर्ම देशना तिणමයක්නමදශනය माතන වි ධर्මයදැ හොසට ම सूत्र देशनाාවන ति्य गाांबी රට තිස්සේ ගැඹුර දැන් තේරුංගාන්ඩ සුදුසු මානසිකත්වයක් තියෙනවක් කියලා මංහිතන සුස මානුෂ්ිකත්යක් තියෙන්ට ඕනි මොකද ධර්මය හොදට තේරුම් අරන් තියනවා පැහැදිරිි කරගෙන තියෙනවා අවබෝධ කරගෙන තියනවා බැයි වෙලා තියෙන්නේ පරීක්ෂණයක් තුළින් තාම හරියට මතහවරු කටගත්වන තිය එකකයි ති. ච්‍රාර සත්්‍යත් වෙලහට අවබෝධවෙන් දෝනි මහිතන හැටිය එම නැත්ත ඉතින් පට්‍රේක්ෂණයේ අඩු පාඩුවක් තමයිතින් හොඳයි අදේශනාය කරන්නේ දීගනිකායි තියන සූතර දේශනාවක් පාලොස්සනි සූත්‍රය මහා නිධාන සූත්‍රය එදා බුදුරජාණන් වහන්සේ කුරුරට මාශ දම්ම කියන නියම්ගමී වැඩවලසේ එක අවස්ථාව අනඳන හාමුදුරෝ ඇවිල්ල කියනවා සාමිණි භාග්‍යෝතු වහන්ස මේ පටික්්ෂ සමපපාද ධර්මය යමුුරුයි ඇැබේ වනාට මට එක බොහොම පැහැදිලිව තේරෙනව අ පැහැදිලියෝ පෙනෙනවා මට පැදිිව තේරෙනවා දුරජාණන් වහන්සේ අනන්ද හාමුදුරන්ට කියන ආනන්ද හම කියන්න දෙපා එහෙම කියන් දෙපානන්ද පරිිච්ච සමපපාදය අතිශය ගැඹුරුයි හේතු පාල දහම්ම අතිශය ගැඹුරුයි මේක හරියාකාරව තේරුන්ගාන්ඩ බැරිවෙච්ච නිසා මේ සත්ත ප්‍රචාව අවුලච්ච නූල් බෝලෙක් වගේ න්න නෝල් බෝලයක් අවුල්ල නොහම ලිහාගන්්ඩ හරි අමාර්ප සම අවස්ථාවර නෝල් බෝලි විසිකල්ලලා දාන ලෙහාගන්ඩ් බැරි වුන්නා. එ අවුල්ලවෙච්ච නෝල් බෝඩයක් වගේ. එවගේම කුරුල්ලු කෙදල්ල අපි දන්නක් කුරුල්ලො කෙද ලහ දන්න පීනෙහිනි කෙදී අරගෙන යනම් එක එදී අරගෙනී හිලා කදි එක කාකාරෙන් එක එක විදිහට ප ඒ ගත්තාම එක අගක් මුලක්හ ඇනබේ අවුල් ජාලාවක් වගේ තියන්නේ එකදවල අන්න්‍ය වගේ මේ සත්ත ප්‍රචාව මේ පඩිච්ච සමපපාද ධර්මය මේ හේතු පල දහාම හරිාකාරය අවබෝධ කරගත් නැති නිසා මහා දුක්කඇති සසරට වැටෙනා මහා බයංකාර නිරයට වැටෙනා අනන් ත ප්‍රමාණ දුක්කදිිනා මේ හේතුඵලදහම තේරුම්ගත්ය නැති නිසා. ආනම්ද යම්කිසි කෙනෙක් ජරාමරණයට හේතු ඇහුවොත් ජාතිය කියල ප්‍රකාශ කරන්න ජරාමරණයට හේතුව ජාතියයි කියල ප්‍රකාශ කරන්න එක එහෙමම තමයි තකට අපි දන්නවා අපි සෑම කෙනෙකුටම චරාමරණයක් තියෙන ගැවිල් ලැවුව ඒකට හේතුවමකදකට ප්‍ර्यය මකදද ඒකට කාරණය මකදද के ලැවුවත් ආනද जाායි හතු जाත ප ජාතියි කාරණය केගතියහටගැ සහී අතනයන්ගේ ලැබීන නම රූපदि के ක්‍රියාව පටන් ගැන ආරම් जाයි චාතියට හේතුවක් ප්‍රත්‍යයක්ක්තියනදක ැහුවොත් චාතියට හේතුවමකදද ජාතියට ප්‍ර්‍යයමකද ජාතියට කාරණයමකද්දි කිය ැවුවොත් භවයයි කියල ප්‍රකාශ කරට යම කැහුවොත් භයට හේතුවමකද ප්‍රත්‍යයමකද කාරණය මොකද කියලා උපාධානය චර ප්‍රකාශ කරට පකා කර යම කැහෝත් උපාධානයට හේතුමකද ප්‍රත්්‍යයමකද කාරණයමකද කෙලැවොත් තෘෂ්නාවයි කියලා ප්‍රකාශ කරට යමෙ කැවොත් තෘෂ්නාවට හේතුමකද තෘෂ්ණාවට ප්‍රත්්‍යයමකදද තෘෂ්නාවට කාරණයමකද කෙ ැහෝත් වේදන චර ප්‍රකාකට එකකෙොත් ේදනාවට හේතුමකද ප්‍රත්්‍යමකද කෙලව ස්පර්ය ක . අනද ස්පර්සියට හේතුමොකද ප්‍රත්්‍යමකද කා මොකද කෙලවොත් නාම රූපයික්පනනා කරනවද. දැවේ නිධාන මහා නිාන සත්‍රමික. ස්පර්සියට හේතුමකද ප්‍රත්්‍යයමකද කාරණාමකද කෙවොත් නම රපයි න රපයට හේතු. කද ප්‍රත්්‍යයමකද කාරණාමකද කිය ඇැවුවොත් වි්ඥානය කිය ප්‍රකාශ කරට ආනන්ද නාමරූපයට ප්‍ර්‍යමද හේතුමකද කාරණයමකද කිය ැහවෝත් විඤ්ඥානය කියල ප්‍රකාශ කරට විඤ්ඥානයට හේතුමකද ප්‍රත්්‍යයමකද කාරණයමකද කිය ඇැවුවොත් නාම රූපයි කියල චාරි ප්‍රකාශ කරට නන්ද නාමරූප විඤ්ඥානයට ප්‍ර්‍යයේ විඤ්ඥානය නාමරූපට ප්‍රත්‍යය නාමරූප ස්පාර්ෂයට ප්‍රත්්‍යයේ ස්පර්ෂය වේදනාවට ප්‍ර්‍යය වේදනාව තහාාවට ප්‍රත්‍යයයි තන්හාාව උපාධානයට ප්‍ර්‍යයයි උපාධානය භවේ ජාතියට ප්‍ර්‍යයයි ජාතිය ජරාමරණ සෝක පරිදේව දුක්ක දෝමනස්සු උපා අස්ස ජරාමරණයට ප්‍ර්‍යේය අන්ද අනන්ද වි්ඥානය නාමරූපයට ප්‍ර්‍යයේක්ෂයන්නේ නාමරූප විඤඥානයට ප්‍රච්‍යයයි කියන්නේ ඇයි අප දන්නවා නාමරූපදිකයේ ක්‍රියාව වේදන සං්ඥා සංකාර කියන ධර්මතාවයන් විඤ්ඥානයට ප්‍රත්‍යයයි විදින්නෙත් නැටන් හදුනාගන්නෙත් නැත්තං සිත බලවත්වෙ එත් නැත්තං විඤ්ඥානයට ක්‍රාත්මකවෙන්න බෑ ්ායට ක්‍රියාත්මක වෙන්න බෑ. ප්‍රණ නාමරූප විඤ්ඥානයට ප්‍රතචයි විඤ්ඥානය නාමරූපයන්ට ප්‍රච්චයි. විඤ්ඥානය කොහොමද නාමරූපයන්ට ප්‍රත්වය වෙන්නේ අනන්ද යම් කිසි අවස්ථාවක මවකුසතුල්ල යුක්තානුවට. විඥ්ඥානය සම්බන්ධ නූනොත් නාමරූප දෙකේ ක්‍රියාවක් පටන්ගන්නේ නෑ. මෞකුසට සබඳුන් නැත්තං යුක්තානුවට විඤ්ඥානය නාමරූප දෙකේ ක්‍රියාවක් පටන්ගන්නේ නෑ. ප්‍ර විඤ්ඥානයේ නාමරූපයන්ට ප්‍ර්‍යේයි නාමරූපය විඤ්ඥානයට ප්‍ර්‍යෙහි. ආමරූපය ඉස්පර්ශයට ප්‍රත්්‍යයයි එක තවටහකින් කියනව විස්තර කරනවා. ම රූප ස්පර්ශය ප්‍රත්ථයවෙන්නේ කොහොමද කියනකාර. ස්පර්ශය වේදනාවට ප්‍රත්්‍යයි වේදනාව තන්නාවට ප්‍රත්‍යයයි. වේදනාව තන්හාාවට ප්‍රත්‍යයි තන්නාව නිසා මේ සත්්‍ය ප්‍රචාව අරමුණ සොයන. තන්නාව නිසා පර්යේේෂණයක් කරනවා. ඒ පර්ේෂණය තමයි අන දරමුණු හොයෙන ද තෘෂ්නාව නිසා අරමුණු හොයන්නවද නැද්ද හ අරමුණු හොයන්නවානං අරමුණු ලැබෙනවා ද මොනා ධරමුණු තෘෂ්නාව නිසා හොයන අරමුණු මොනාද රූ පරම්ම නැ. පරමුණ හයෙන සබ්ධරම්මන සබ්ධර්මුණ හොයෙන ගන්ධාරම්මන ගන්දස්ුවඳ පිළිබඳ වරමුණු හොයෙන රසාරම්මන රසය පිළිබඳ වරමුණු හයෙන පොට්ට අබ්බාරම්මන පහස පිළිබන්ධ වර්මුණු හයෙන දම්මා රම්මන ම රූප පිළිබඳ අරමුණු හොෙන හොයනත නැ හොයන්නේ තන්නාව හින්ද තෘෂ්නාව නිසා පර්ේෂණය හෙවත් අරමුණු සෙවීම අරමුණ හොයන අරමුණ හොයන වනං අරමුණු ලැබෙනවා හොයනකොට ලැබෙනවා ධරමුණු හොල අරමුණු ලබාගණ්ඩම නේද වෙහෙසෙන්නේ ඇැන් රූප පිළි බාඳව අරමුණු හොයෙනවා අරුණ හොයල අරමුණු ලබන්්ඩම තම යුත්සාහය කනෙෙන් සබ්දහනවයි සබ්ධාර්මුණු හොයන්ඩම තමයි නිතරම හොයන්නේ අරමුණු හොයන්ට නාසයෙන් ගඳස්ුවද අරමුණු හොයන්ඩමයි මහන්සිවෙන්නේ දිවෙන් ්‍රස්්ථාර්මුණු හොයන්ඩමයි මහන්සිවෙෙන් කයිම් පහස්ස අරමුණු හොයන්ඩමයි මහන්සි වෙන්නේ මනසින් අරමුණු ෂ්ටාරම්මණ හොයන්ඩමයි මහන්සේ වෙන්නේ අරමුණු හොයනවද අරමුණු ලැබෙනවා ලැබෙනන් ව අරමුණු ලැබෙන වන්නන් ඒ පිළිබඳව විනිස්තයක් තිනවා කොහම ඒ අරුණ ඉටුවෙනවද නැද්ද කියන්නේ ද කිය. ස්ටා ට අරමුණු වසයෙන් බෙදල බන්නවා එමක්හිද අරමුණු ලැබීම හින්දද මිනිස්්ච.ඒ අරුණ බෙද්දල බැලීම නිසා චන්දරාග. ඒ අරමුණු පිළිබඳ වැල්ම ඇතිෙනවා. එය අරමුණු පිළිබන්ඳ වැල්ම ඇති වෙනවාද. මම මගේ කියලා ලකුණු කරගන්න සනිටහන් කරගන්න. මම මගේ කියලා ගන්නවා අයිතිකරගන්න. මංම මගේ කියලා අයිතිකරගන්න ෝද එක ඊට පස්සේ තමන් සතුකරගන්න. මම මගේ කියලා ගත්ත ගමන් ඒක තමන් සතුකරගන්න. තමත් සතුකරගන්න වද මච්චරයමත් මසුරු කණ. එනෝ. තම සතුදීම හංග්ඩි මච්චරයවත් මසුරු කමේවා මස්තරුකමණ නිසා වස්තුන් රකඩෝනි ආරක්ෂ කරන් රැක බලාගන්න ආනන්ද ඒ වස්තුන් රැක ගැනීම නිසා අභි අවවිධ ගන්නා කලකෝහල ආරකරගන්නවා වාද විවාද කරගන්නවා රඩු සරුුවල්ලෙනනවා ගහ බැන ගැනීම ඇති වෙනවා බොරු කියනවා කියේලාම් කියනවා පස් පව් දසාකු සල්ම කරන. එ පස් පව් දසකුසල් කිරීම නිසා ශ නිරයට වැටෙන මහා බහංකාර් දුක් ඇති සසරට වැටෙනවා අනන්ද යම් කිසි කනකුවටට කිසිම වස්තුවක් නැද්ද රැක බලාගන්. වස්තුවක් නැද්ද රැක බලාගන්න ආරක්‍ෂා කරන්න. එනන් යාට අභියාවිද අවශ්‍ය වෙන්නේ. නෑ.හල කොහෝලා අවශ්‍ය වෙන්නේ නෑ. රඩුසරුවල් අවශ්‍ය වෙන්නේ නෑ. ගහ බැන ගැනීම අවශ්‍ය වෙන්නේ නෑ. බොරුකීම් කේලාම්කීම් පරුෂවචචන කීම් කිසි දෙයක් අවශ්‍ය වෙන්නේ. ආනන්ද ඇතට පස් පව් දසාකුසල් කරනවා එන පස් පව් දසකුසල් කිරීමේ හේතුව වස්තු රැක බලා ගැනහි ඇ රැක බලාගන්න න අයුදෝන් ඇයි හොරු ගන්න මංකොල්ල කාරවෙන්න ආනන්ද යම්කිසි තැනක යම් කිසි කෙනෙක්කොට වස්තුවක් නැත්ත රැක බලාගැන්ට අනන් දෙට ආවිදවශ්‍යයෙනද කෝලාශ වෙනවාද රඩු සරවල්ල වශ්‍ය වෙනවාද ගහබැන ගැනම් බොරුකීම් කේලාම් කීමවශ්‍යයනවාද අන දහම් රුත්තරදෙන නෑස්වාමිනි. කිසිම තැනක කිසිම වස්තුවක් නැත්තන් රැක බලාගන්න අරක්ෂා කරන්න යට අල්දවශ න්නේ ඇට කල්ල කෝලාලවශ්‍ය වෙන්නේ රඩු සරුුවල්ලවශ්‍ය වෙන්නේ. ගහ බැන ගැනීම අවශ්‍ය වෙන්නේ බරුකීම කේලාම්කින් පරෂශචනකින්ඒ නඩුහබ එ කිසිදක් කට අවශ්‍ය වෙන්නේ වස්තුවක් නෑරැක බලාග. එනම් ආනන්ද ඒ ආයුද්ධ අභියවිද කලකොල් හල ව පාවිච්චි කල කලකෝල හල රණ්ඩුස්චරුවල් වාද බේදයකට හේතුවමකද වස්තුරැක බලා ගැනීම. අනන්ද හාමුදුරෝ එනස්මණ ඔවේ ඇත්ත ආනන්ද යම් කිසි කෙනෙකුට වස්තුන් පිළිබාඳෝ මච්චරයක් මසුරු කමක් වස්තු රැකබලාගන්න හේතුනෙමක රාජධ ගණ්ඩ හේතුනේ වස්තු පරැක බලා ගණ්ඩ ඕනට. තො වස්තු රැකබලාගන්නේ ඇයි ඒට හේතුමොක දකට ප්‍රත්්‍යයමක දානන්ද මච්චර මසරුම සම්පත් හගනවා සම්පත් පෙන්නන්නේ ලෝකෙට හඟනෝ ආනන්ද මසුරුකමයි හේතුව මච්චරෙන් මස්සුරුකම තමන් සතු වස්තුූන් සම්පත් සැඟවීමයි හේතුව ආනන්ත එ රැක බලා ගැන්ට තො රැකබලා ගැනීම හේතුවයනෝ අවි අල්ජතට කියට මොරු කියන්ට කේලාම් කියන්ට් පර්සෝචන කයන්ට ගහබැන ගැනීම කණ්ඩුසරුව අනද යම් කිසි කනකුට යම්තැනක මච්චරයක් මසුරුකමක් නැද්ද. එ නැත්ති තමන් සතුකොටට ගත්ත දෙයක් නෑහ. ද බලන් ොකට හොඳට දැක් තේරුම් ගැන පුළුවන් ඇ තමන් සතු වස්තුන් නිසාම මොකක්ද වෙන්න කියෙන කාරණය. මහ බයංකාර නිරයට වැටන හැටිේ ්‍රෘෂ්ණාව ක්‍රාත්මකවීම නිසා. මේ සිතුවීලි පරම්පරාව ක්‍රම ක්‍රමෙන් ක්‍රමක්්‍රමෙන් හේතුඵල දහමට අනුව ගිහිල මොකද වෙන්න කියන කාරණය කේරෙනම් තොට තමන් සතුකොට ගන්න තමන් සතුකොට ගත්ත හින්ද හංගන්න තමන් අයිති කරගත්ත තමන් සතුකොට ගත්ත හින්ද තමයි හංගන්න හංගන්න මච්චරී ම ස තමන් සතුකොට ගැනීම තමයි යානන්ද එකට හේතුව තමන් සන්තගැන සහන් ගන එක්කයි යනද හේතුව. තමන් සතුකොට ගැනීමට හේතුව ප්‍රථයමකක්දානද තමන් සතුකොට ගැනීමට හේතුව ප්‍රත්තිය තමයි මම මගේ කිය ගැනීම. මම මගේ කියලගැනීම. ද මවගේ කියල ගත් තහමන තමන් සතු එක තමන් සතුනම් ඉගාවට හංගන වනං එ රැකබලා ගණ්ඩුවනි. රැකබලා ගණ්ඩනම් අිය අෞදද ව ගහ බැන ගැනීමම් ඕ. රන්්ඩු සරුවල්ඕන වාද විවාද වන. බොරුකීම් කේලාම්කීම් පරුෂ වචනකීම් පස් පෞද් දසකුළු සල්ම කරන අනමි කරෙනවා. මේ හේතුපාල දහම නොදන්න නිසා මේ සත්ත ප්‍රචාව අවුල් එච්ච නල්බෝලයක් වගේ මෙන මෙ ආකාරයෙන් සිතු විලිවලට ක්‍රියාත්මක වඩ ඉඩ දෙනවාන බලන්ට එම වෙනද ක පර පස්ස කෙනවා ද මම මගේ කියලා ගත්යි අරමුණු කෙරේ ඇල්ම නිසා චන්දරාගේ රූපාරම්මණයට චන්දරාගෙන් නැද්ද තියවා සබ්දාරම්මණනයට චන්දරාගෙන් නැද්ද ති ගන්ධාරම්මනයට චන්දරාගෙන් නැද්ද තියවා රසාරම්මනයට චන්දරාගෙන් නැති ති පොට් අබ්බා රම්මණයට චන්දරාගෙන් තියනවා දම්මාරම්මනයට චන්දරාග චන්දරාගෙ තියෙනවා චන්දරාග තියෙනවා නම් අරමුණු කියෙ ඉති ඇඩිලනේ ඇයි අරමුණු කෙහි ඇලුනේ නියලා මිනිස්්චයි හේතුව අනන්ත. විනිස්්චේකන් ස්ට අනනිෂ්ට වශය දෙකට බෙදවා. දැ නැද දෙකට බෙද එකැන අරුණ ඉටුුවෙනවා බලාපොත්තු සපලයි සතුටයි සොම්නස් අනිස්්ට දැම් බෙදුව දෙකට ස්ටාරම්ම නිස්්ටාරම්ම තරරමුණ ඉටුවවෙන්නේ බලාපොරොත්තු අපලයි දපලකන ලපරතු කඩවෙලා ද විනිශ්චය කළේයි අනද විිනිස්්ච හේතුව තයි අරමුණු ලැබුණනි අරමුණු ලැබුුණ ද නැද අරමුණු ලැබුණ අරමුණු ලැබුණේ අන දරමුණු ලැබීම තමයි හේතුව විිනිස්්චේට. ත විිනිශ්චය තමයි හේතුව ස්ථානිෂ්ඨ වශචය දෙකට බෙදවා එක තමයි හේතුව චන්දරාගේට අරමුණු කෙරේ ඇල්මට ත චන්දරාගේ තමයි හේතුව මගේ කියලගන්න කැමැ ඇලිලන ඒක මගේ අනිවාාරය මගේ කියලා අයිති කරග මම මගේ කියලාගන්න මම මගේ කිය ගත් තන ඒක තමමා සතුකරගන්න තම සතුකරගන්න තමත් සතුකරගත්තා ඇද හංගනවා මච්චරිය හගනම් හංගපුහම්මකක්්ද කරන්න හංගන්න ඇයි එට පස අඟපුදේ රැක බලා ගණ්ඩිපේ එනම් හේතුව රැකකබලා ගැනීම හේතුවයි මොනාටද අවිආයුත අතට ගැනී වාද විවාද රඩු සරුව නැදද කල්පන කළපනකිෂ කට අරමුණු ලැබීමට හේතුවමකදද අනන්ද අරමුණු ලැබීමට හේතුවත්තියවා ඒ අරමුණු ලැබීමට හේතුව තමයි අරමුණු සෙවීම පර්ේෂණය අරමුණු හෙවයයි තන්නාව හින්දා අනන්ද යමෙකොට රෘෂ්ණාව තියෙනවන රූපත් තන්නා සබ්ද තන්නා ගන්ධ තන්නා රස තන්නා පොට්ටබ තන්නා දම්ම තන්නා තෘෂ්ණාව කියන්න ඇලනවා. තොඩ තමන්ට රූප පිළිබඳව තෘෂ්ණාව තියෙනවන්නම්ඒ රූපය පිළිබඳ වරමුණු හොයනමදනෙත්ඒ තෘෂ්නාව හේතුවයි ඒ අරමුණු පර්යේෂණය. අරුණ සෙවීම හේතුවෙන අරමුණු ලබන්ද අරුණ හයකොට අරුණු ලැබ අ ල අරමුණු ලැබීම හේතුවෙන විනිස්්චයට උනාද නැද්ද ස්ථා අනිෂ්ට වසය තෙක කෝම රිස්්ට කරගන්න ම ඒද බලන් ස්ථානනිෂ්ට වශයෙන් දෙට බෙදදනම් ස්ානනිෂ්ට වශය දෙකට බෙදන් බෙදපු හමක්ද දෙන්නේ

සතුකර ගැනීම හේතුවෙනවා හංගන්ඩ මච්චරය මසුරුකම් හංගන්් පස්තු සම්පත් හංග් ඒක හේතුවෙන වස්තු රැක්ක බලාග්ඩ සැහැගුත් රක්ෂ කරට පැක බලාගණ්ඩු.හිතැන ගෙවල් දොරවල් දරවල් වහන්ඩි දොරවල් වහන්ඕන යතුර දදාල ඇතුර ඉන ගහ ගණඩෙන තිීනතනඒ වස්තු රැක බලාගන්න අයදයකුත් තියා ගැන්ටගෙන අවි අයිදෝනිී ගහ බැනගැනීම දෙව උුදුර්ඩාවත් මංකොල්ල කණ්ඩාවවත් මකත්ද ගහ බැනගැනීමම් රන්්ඩුසාරුවල් බොරුකීම් පස් පව දස්සාකුසල්ම කරනවද පස් පව දසකුසල්ම කරනවා ම අනන්ද අනන්තදු ගැති මහා බයංකාර නිරයට වැටෙනවා බියකරු සසරට වැදෙනවා හේතු පල ධර්මය නොද්දන්න නිසා එන රූපයට තෘෂ්ණාව තියනවද නැද්ද එක මන්දන්නේ මගේළඟ තියෙන තන්නාව පිළිබඳ වන මදන්නවා අන්න එල්ලාඟ තියෙන අන්නඇ එක සිතේ තියන තෘෂ්ණාව පිළිබන්ඳවෝ මන්දන්නේ දේශනා කරනකට තමම්ම ලකුණු දාගන්ඩ ම දේශනා කරනවා රෝප තන්නා රෝපයවලට සිත ඇද්දිලා එලිලනම් පර්යේේෂණ අරුණ හයනවා. පර්යේෂණ අරමුණ හයන රෝපාරම් වන තර සබ්දයට ඇලි ලන සබ්ද තන්නා රෝපතන්නා සබ්ද තන්න. ත සබ්දට සිත ඇලිනනා සබ්ධාරම්බන හොයන පර්යේේෂණය හොයන හොයනොට ලැබෙනනේ කට ලබෙන තැන් ගන්ධා රම්මන ත සුවන්දට ඇලිලා අර්මුණ හොයන නැද ්‍රසයට ඇල්ලිලා නං අර්මුණු හොයන ්‍රසට ඇල්ිලාන අර්මුණ හයන පහස්සට ඇලිල්ලාන අර්මුණ හොයන එහ නංකි අර හොයනකොට අරුණ අරමුණු හොයෙන හිදන දරමුණු ලැබින්නේ. අරමුණු ලැබුන්න හම ස්ටේ අරමුණු අනිස්්ට අරමුණ වසයෙන් වෙන් කරනවද හො මේක ඉරුට් ඉට වන්නේ මේක නංහර මේ කොහොදයි ොඩා ඇසින් රූපයක් දැක් කල සතුටු සාාගත සිිතක් උපදවාගත්ත නං ස්ටාරම්මන්නේ හනෙන් සබ්‍යයක් අ හල්ලා සොම්නස්සාගත සිතක් සතුටු තාගත සිතක් උපදවාගත්ත න අරුණ ටතු ව. නාශයෙන් ගන්දය සුවඳ ආග්‍රහණය කල්ලා සතුටක් සම්නසක් ලැබුවන අරුණ තුුණා ගැතුන අරමුණ ලැබෙන. දිවෙන් රස්සයක් වන්දනය කළ සතුටක් සම්නසක් ලැබවානම් අරුණ ඉතුවෙලා. ද බදන නේද ස්ථානස්ට. ශරීරෙන් පහස ලැබල සතුටක් සම්නසක් ලැබුවන අරුණ ඉතුවලා. නොලැබුණාන? අනිෂ්ටා රම්න එක රැහෙනුත්තීමයි අරමුණ ඉතු නානම් එකන සතුටයි සතුටන අරමුණ ඉතුුණ ්ටාම්ම සතුටු නැත්තා අනිස්්ටා රම්මණ විිනිස්්ටය දෙකට බේදනවා ආරමණ ඉතු සතුට කන සදාහල අරමුණ ඉතුන් නැත්ත විිනිස්්චය කර දෙකට බෙදන්න සෙන් ගන්ධ ආග්‍රහණය කරලා අරමුණ ඉටුන් නැත්ට ඉටුුණන එකඇන සම්නස්නං හරි දමනස්න විිනිශ්චය කළ දෙකට බේදන ස්ටාරම අනිෂ්ට රම්මණ වශය අරමුණු ලැබුණයි ඇයි අරමුණු ලැබුණ දෙකතම හේතුව මේ විනිශ්ච දෙකට බෙදන්න. අරමුණු ලැබුඇයි පර්යේෂණයක් කළන තෘෂ්ණාවන්නේ සාරමුණු හෙව්වා ෑම මොතකම කරණය ක තමයි අරමුණ හෝය එක තමයි කරන්න වෙනක් කිසි දෙයක් කරන්න බේ. එකක බේදනයිට පස්ස ස්ට අනිිෂ්ට වසින්. ස්ථ රාමණ අ නිෂ්ටා රම්මණ වශයෙන් එකකට බේදනවා දෙක බේදන තර පහසලාබල සම්නස්නං හරි ඉස්ටා රම්මණය විිනිශ්චේ ඒ ලබන්න බැරි වනාාන දම්නස් අනිස්ට රම්මණ දෙකට බේදනව දනැද ලැබිච් අරමුණු එකට බදන විිනිශච්චේ. ිනිස්ටය නිස්සා මකක් දෙන්නේ සන්දරාගය නැදද ඔවු සන්දරාග සන්දය කැමත්තරාගේ ැනැලනවා. තොර කැමැත්ෙන් ඇලෙන්නේ ඉස්ටාරමන අනිස්ටා රමණය බැදකර බදුවක් මේක ස්ටාය මේ නිස්ටා ක සුම්නස් එක දොම්ස් දම්නස්ක අනිස්්ටාරම්ම එ චන්දරාගේ තියනවද අමුණ කෙර දැ අර්මුණ කෙරීම කතක් කරන්නේ අරමුණ කරේ චන්දරාගේ තියනත් ඇඒ චන්දරාගේ තියන්නේ දෙකට බෙදුවන ස්ථා නිෂ්ට වශය චන්දරාගේ තියෙන මනා එක මගේ කෙරගත්තා ඒ එහෙ ආස්වාදය විදින්ඩෝන යම් යන්ත්‍රය කරරි යම් දෙයක්කර යම් කැ පුද්ජලයකාරරි යම් උපකරණයක් කර යම් වස්තුක් රි තියෙනනක මගේ මගේ කියලා සනිටහන් කරගන්නෙද මගේ කියලා සනිටහන කරගත්තේ ඇයි අරමුණුතිරේ ඇල්ම නිසා චන්දරාගේ නිසා චාන්දරගේ ඇතිකර ගත්තේ යි ඉදකට බෙදවා ස්ටාරම්ම නනිෂ්ටාරම්මන විනි ්චාකරා දැන් මම මගේ කියලා ගත් තනන් තමයි සතු කරගන්න තමත් සතු කර ගන්න මම මගේ කියලා ගත් තනම් මන් සන්තකයට ගන්න. ලසන රූප අලංකාර රූප මනරංරූප. මීරිස් සබ්ද නිරාන්තරය නිවසේ නිනාද්ද දෙන්න සකශ කරගන්න ඒවා. නිරාන්ත්‍රයෙන් දද mag satu tadi gan magගේගද ව satugata satutu මච්චරියල් හංගනවා. තමත් සතු දෙහන්ගනවා. මච්චරිය. හැංගවා නම් පයිසකර ගඩ වෙනවා. ඇ හගපතය න හොරු ැන්න හංගපතැන් ඔයන කවද හරු දැන්මොකදකර ආභිය අයවිත ගණ්ඩ වෙනවා. කලකෝල හල වාදවිවාද රණ්ඩු සක්තුවා අන්නන්ද හි දැන ගණ්ටය. වස්තු යම් කිසි කෙනකොට යම් වස්තුවක් තියෙනව නං රැකබලාගන්්ඩ එයා අභාවිත ගන්න එක තමයි හරිතුව. එදමට වස්තූන් කිසිගෙනකට රැකබලාගණ්ඩ නැත්තං තමන් සතු කිසි දෙයක් වස්තුූන් නැද්ද රැකබලාගන්න අශ්‍ය වෙන්නේ ආනත මේ හේතුවයි මේ ප්‍රත්යයි. මේ හේතුවයි මේ ප්‍රත්‍යයයි මකත් වස්තුූන් රැකබලා ගැනීම තමයි හේතුව හා ප්‍රත්්‍යය අයු ගන්න කලකෝලාල රණ්ඩු සරුවල් වාද බේද බොරු කීම් කේලාම්කීම් පරිශ වචනකීම් ගහ බැන ගැනීම නඩු හබ බලන්න හේතුව එකනමේද කියලාතම එකම හේතුව එනම් වස්තු රැක බලා ගැනීමට හේතු මච්චරය හෙමත් මසුරුකම හෙවත් සම්පත් සැඟවීමනමේද අනදකමයි හේතුව එර වස්තු ඒවිදිට සැග සැග සැ හැගුවයි තමන් සත්ව නිසා තමන් සන්තකක කර ගත්තා. තමන් සතුකොට ගැනීම නිසා ඒකමයි හේතුව අනන්ත. තමන් සතුකොට ගත්තයයි තමන්ට අයිති කර ගත්යයි මම මගේ කියලා ගත්තා. මම මගේ කිය තදින් ගත්තා අනන් ඒකමයි හේතුව. ආනන්ද මම්ම මගේ කියලා ගත්තයයි චන්දරාජ අරමුණ කෙරෙහි දැඩි ඇල්ම ඒ චන්දරාගේ නිසා තමයි මම මගේ කර මගේ කෙරයිති කර ගත්ත. ඒකම යනන්ද හේතු චන්දරාගෙන. අනද චන්දරාගෙන හේතුව අනද විිනිශ්චයමයි හේතුව වෙන හේතුවක් මේ නද. විිනිස්්චේකන්න ස්ට අනිෂස්ටවසයෙන් බෙදල බෙදාගත්තා. ආනද ඒකමයි හේතුතුව. ස්ටානනිෂ්ටසෙන් බදවා. අනද ඒකමයි හේතුව ඒමයි ප්‍රත්තිය. තොර ස්ට අනිෂ්ටවසයෙන් බැදීම බෙද යේේෂ. ද අරමුණු ලැබීමම තමයිකට හේතුව ඒකට ප්‍ර්‍යයකට කාරණය. ආනන්ද අරමුණු ලැබීමට හේතු ප්‍රත්්‍යය හේතුමක ප්‍රත්‍යයම කාරණයමකද ආනන්ද අරමුණු සෙව්වා පර්ේෂණය. ආනන්ද ඒකමයි හේතුව ඒමයි ප්‍රත්්‍යය. ආනන්ද අරමුණු හෙව්වේ ඇයි ්‍රශ්නාව ආනන්ද සන්නහව හිද. ෘ පැහැදිලද මූල ධර්මයද සමුධාරය සතතියදමු නැ තෘෂ්නාව හින්දම්ම නේද අරමුණු හොයන්න අනද හාමුදුරන්ට කියන බුදුරජාණන් වහන්සේ ඉස්පර්ෂය ඉස්පාර්ෂය නිසා වේදනාව ඇත්තිවෙන්නවි ආකාරය මේවිදිට දැන ගැන්ට. ද යම් කිසි තැන අධ්‍යාත්මික අරුණු අධ්‍යාත්මික ආයතන හා බාහිර අරුණ අධ්‍යාත්මික ආයතනත් එක්ක ස්පර්ශ වෙන්නේ නැත්තඟා නන්ද වේතනවකතුවීද අධ්‍යාත්මික ආයර්තනත් එක්ක බාහිර සබ්ද ගන්ධ රස්ස ඉස්පර්ෂ ධම්මක් කියන මේ ධර්මතාවයන් අධ්‍යාත්මික ආයතනත් එක්ක සම්බන්ධ වෙන්නේ නැත්තං ඉස්පර්ශ වෙන්නේ නැත්තං ආනන්ද වේදනාවක් ඇතිවීද අනද ස්පර්ශයම තමයි වේදනාව හේතුව ස්පර්ශයම තමයි වේදනාව හේතුව ආනන්ද විඤ්ඥාන හේතුවෙන් නාම්මරූපව සකස්්‍යනව කියනෙක් මේ ආකාරීෙන් දැනගට ස්පර්ශය නිසා වේදනාව ඇති වෙන ව කියන කානේ තොටිය අභිස්තර කල්ල යන්න චක්ව සම්පස ජ වේදනා ඇස බාහිරරූප දෙක නිසස් සිත කරුණුතරණ එකතු කරන්නේ ස්පර්ශයනි සයිවිදිින් ඉස්පර්ශයවුන් ඇත්තම් විදින්න එක ලෝක ඕන ම කනකොට පිළිගන්නඩ සිින්ද වෙන සෝත සම්පස්ජාාව වේදනා ස්පර්ශය නිසාමයි වේදනා ඇත්තුවෙන ආකාරය අනදහදනට පැහැදිරිි කරනවා. ආනන්ද සෝත සම්පස්සිජාව වේදනා. ආනන්ද කන බාහිර සබ්දය දෙක නිසා හැදෙන සිත කරුණුතුවන එකතු කර නිස්පර්ශයයි. ස්පර්ෂය නිසා විඳීීම. පස්ස වච්චා වේදන. ඉස්පර්ෂය නි සයානන්ද විඳී ඒමයි හේතුව එකමයි ප්‍රත්්‍යය ඒකමයි කාරණය. ගාන සම්පස්සජා වේදනා. අනන්ද නාසය බාහිර ගන්ද දෙක නිසාස්සිත කරනතුන එකතු කරන්න ස්පර්ෂයයි ස්පර්ශය නිසා විදිනවා පස්සපච්චා වේදනා. අනද ඉස්පර්ශයමයි වේදනාවට ප්‍රත්තිය. ස්පර්ශයමයි වේදනාට ප්‍රත්තිය. අද ජිවවා සම්පස්සජ වේදනා අනන්ද දිවර බාහිර රස්සය දෙකනිසාසිත ण पर््या पर्ष्य නි वेदना जवा संपस वेदना पर््य म दनान खायपदना स्पर््या इसस्पर्ष्य නි वेदनाखाय संपस वेदना आन स्र््य හेव स्पर्ष्यमा प्र्य පර්ශයමයි කාරණය කයිගුවිතිට. මනෝසම්පසජා වේදනා ආනන්ද මනස බාහිර අරමුණු දෙකනිසා මනෝවිඤ්ඥානය කරුණුතන එකතු කරන නිස්පර්ෂයි ස්පර්ෂනිසා වේදනා මනෝසම්පසිා වේදනා ආනන්ද ස්පාර්ශයමයි හේතුව ප්‍රත්්‍යය කාරණය මනසිං විදින්ට. දැ. ඒ ඉතාමත් මනිවැරදිී තාමත්ම පැහැදිී තාමත්ම පිරිසිදු. එටි පස්සේ බුදුරජාාශ දේශනා කරනවා ආනන්ද විඤ්ඥාන පච්චා නාමරූපා. ආනන්ද විඥ්ඥානයම තමයි නාමරූපයට ප්‍රථේ වෙනි. නන්ද යම් කිසේ අවස්ථාවක මෞකුස්ස තුල්ල ප්‍රතිසන්දිි විඤ්ඥා්‍යය මෞකුස්සේ බැසලා වෙලාව ටික කාලය අ තිබිල ටික දිනත්ති වෙලා නැති වෙලා ගියොත් නාමරූප දෙකේ වැඩීමක් දේදානද හ දමරපය නෑ ශවාමින නමරූප දෙකේ වැඩීමක් සිදුවෙන්නේ එන ආනන්ද විඤ්ඥානයම තමයි නාමරූපයට ප්‍රත්තිය කාරණ හේතුව අනද නාමරූපය වි්ඥානයට ප්‍ර්‍යයයි අනබ කොමද ම රූප විඤ්ානයට ප්‍රත්තිේවෙන්නේ. ආනන්ද නාමරූපදකයේ වැඩීම නිසා විඳින්නවා හඳුනා ගන්නවා සිත බලවත් වෙනවා. ඒ නාමධර්මයන් ක්‍රියාත්මක වෙනවා ඒ නාමධර්මයන් ක්‍රියාත්මක ව තුළ විඤ්ඥානය පවතිනවා. එතු වේ නාමධර්මයන් සමග විඥ්ඥානය රැදිල තියෙන්නේ රූපධර්මයන් එක. . වේදනා සඥ සංකාරකයන ධර්මතාවයන් විඤ්ඥානයට ප්‍රත්තේ ඒ නාම ධර්මයන් ඒ නාම ධර්මයන් රූපයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන නාම රූපච්චා විඤ්ඥාණ අපි මීට කලින් මේ පැහැදිරි කළ දී රතිෙන. ආනන්ද නාර එකට නාමර ඉස්පර්ෂයට ප්‍රත්්‍යය වෙන්නේ පමච ආනන්ද මෙන මේ අතිශ්චය ගැඹුරුයේ තේරු ාතියැ නාමරූප දැමතන සලා එතන ගැන කතාවක් නෑ මෙසුත්තරේ. සංශකාර ගැන කතාවකුත් නෑ. අවිද්‍යාව ගැන කතාවකුත් නෑ දැ ජරාමරණයට හේතුව චාතියයි කියලා ප්‍රකාශ කරඩි කිව. ජාතියට හේතුව භවයයි කියලා ප්‍රකාශ කරඩි කිවා. භවයට හේතුව පාධානය කියල ප්‍රකාශ කර ිකි. පවාධනයට හේතුව තෘෂනාවයි කියල අනද ප්‍රකාශ කරන්න කවරියහ වුවත් එකමයි හේතුව එකමයි ප්‍රත්ථය කිය. තෘෂ්නාවට හේතුව වේදනාවමයි කියලා ප්‍රකාශ කරන්න එකමයි හේතුව එකමයි ප්‍රත්ථය කියලා වේදනාවට හේතුව ස්පර්ශයයි කියලා නන්ද ප්‍රකාශ කරන්න එකමයි හේතුව එකමයි ප්‍රත්තියක. ස්පර්ශයයට හේතුව හවුවෝත්තා නන්ද නාමරූප හේතුයි ප්‍රත්්‍යයයි කාරණය කිය ප්‍රකාශ කරන්න ද හලතින්නේ සලායතන පච්චේ ස්පර්සයට හේතු සලායතන කලන් ද මේ සූත්තර දිගරන්න බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්පර්ෂයට හේතු ඇහුවෝ යම්පිසෙන නාම රූප ඉස්පර්ශයට හේතුවක ප්‍රකාශ කර අනන්ද කොහොමද මේ නාම රූප ඉස්පර්ශයට ප්‍රත්ය වග ඉස්පර්ෂ ඇටත් ප්‍රත්වය වෙනවා රූප ඉපර්ෂ වෙනවා චකු සම්පස්ස සබ්ද කනට ස්පර්ෂ වෙනවා සොත සම්පස්ස නාශයට ගඳ සුවන්ද ස්පර්ෂය වෙනවා ගාන සම්පස්ස දිවට රස ඉස්පර්ශය වෙනවා ජිවා සම්පස් කයට පහස ස්පර්ෂය වෙනවා කාය සම්පස මනසට අරමුණ විස්පර්ෂය වෙනවා මනව සම්පස් ද මෙතනද බුදුරජාණන් වහන්සේ ආනන්ද කියනවා අනන්ද නාම රූප ස්පර්ෂයන්ගේ ප්‍රත්තිය ඒ හොහම දේක විසඳ ගනිද. සලාතන කතා වන්නේ නාම රූප ඉස්පර්ෂයට ප්‍රත්ථය වෙන්නේ. ඒ නාමරූප ස්පර්ෂයට ප්‍රතිය වෙන්නේ මනද්ධාරයට කොහමද වෙන්නේ දැ ඇහෙන් රූපයක් කළ අරමුණ ගත්කා අරමුණ පිළිබන්ධව විිනිශ්චයට යන්නේ කොහෙන්ද නසි අරමුණ පිළිබඳ විනිස්්ටයට යන මනසි. මනසට ස්පර්ශ වෙනවා ඇහට ඉස්පර්ෂය වෙන ශනයෙන් මනසට ස්පර්ෂය වෙනවා ආරම්මණය වේදනා විඳ දැම් විඳීම හා හැදිනීම වේදනා කැන විඳීම් සංඥාැන හැදිනම් සංස්කාරය කැන සිතේ බලවත් බගහරි දැන් ඒවා පී අයෝගක ජීවිතයේ ද යපේවා නිරන්තරයෙන් භාවි්චයට අරන්තියන නිරතරගන්න විඳනවා හඳුනාගන්නව සිත බලවත් වෙනවා. ආනන්ද යම් කිසි කෙනෙක් ඒ බිඳීම් හා හඳුනා ගැනීම් හා සිතේ බලවත් වීම් වලට ඉඩ දෙන්න නැත්තන් ආනන්ද මනෝත්වාරයට නාම ධර්මයක් ස්පර්ස වෙයිද තේර ද විඳීම හදුනා ගැනීම සහ සිතය බලවත්වීම කියන ධර්මතාවයන් මනසට ඉස්පර්ෂ වනේ නැතං මනනෝද්ධාරයට ඉස්පර්ශයනුව නිලැත්තං අනද මනොෝදආරයෙක්‍ර ආකාරත්‍යත්තියේද එකැන විඤ්ඥානයක්. විඤ්ාය ක්‍රියාත්මක වෙන්නේ. විඤ්ඥානයක් ක්‍රියාත්මක වෙන්න නම් විඳින්න ඕනි හඳුනාගන්න ඕනේ සිත බලවත්වෙන්න ඕනි. ඒ කරුණුතුන සිද්ධෝනොත් විතරයි විඤ්ඥානයට පවතින්න පුළන් නැතම් විඤ්‍යානයට පවතින බෑ. එතුවට බාහිර රූපයක් අරමුණු කරා බරරූප්පයක් ඇසට ඉස්පර්ෂ වෙනවත් එක්කම ඉස්පර්සය රූපය පිළිබඳවසනය දැනුන් දෙන්නේ මනොෝදවාරියට. මනවදධාරයට ස්පර්ය ත මනෝද්ධාරයට ස්පර්සවනයක නාමරූපස්සයෙන් දෙකට බෙදන්න පුළුව එරූපය පිළිබඳව විඳනවා එරූපය පිළිබඳව හදදුුනා ගන්න ඒරූපය පිළිබඳව සිත බලවත් වයෙනවා බලවත් වනත් ආනන්ද නාමරූපය ස්පර්සෙට් ප්‍රත්ථේය ඇයි වේදනාවත් මනොෝදවාරයට ඉස්පාර්සයි. සඥඥාවත් මනෝද්වාරයට ඉස්පර්සයි. සිතේ බලවත්වීමත් මනෝද්ධවාරයට ස්පර්සයි. බාහිර රූපයත් මනොද්වාරයට ස්පර්සයි. නාම රූප ස්පර්ෂක ප්‍රත්තේ. නමේ තව කියන්න මේ තේරෙන්නෑ නැත්ත කෙරෙන්නේ. න්න ධදරට කෙනානද මේකයි මේ පඩිච්ච සෞපා ජතිසය ගැඹුරු ඇතකට රහතන් වහන්ස අපි මේට කලින් කෙපැහැදිරිිට ලෙදී රතිනවා රාතන් වහන්සේ බිඳින්නේ නෑ වේදනාව දෙනෙනවා රාතන් වහන්සේගේ හාඳනා ගැනීමකුත් නෑ රහතන් වහන්සේගේ සිට බලවත්වීමක සංස්කාරන් දෑ බ විඤ්ඥානනි තියන ඒ විඤ්ඥානයෙන් ප්‍රාතන් වහන්සේ විඳින්න්නෙත්නේ හඳුනාගන්නෙත් නෑ සම්මුතිවසයෙන් හඳුනාගන්නව රහතන් වහන්සේ. ධර්මානු කූලව හඳනාගැනීමක් නැරහතන් වහන්සේ. එක්කැන් අර ආරම්මණය පිළිබඳව විඳීම හෝ හඳුනාගැනීම හෝ සිතේ බලවත්වීමක් රහතන් වහන්සේගේ මනෝද්වාරයට ඉෂ්පර්ස වෙන්නේ නෑ. මනොදවාරයට ඉස්පර්ස උුණනොත් වේදනාවක් වශයෙන්න සං්ඥාවක් වශයෙන්න සංස්කාරයක් වසයෙන් ස්පර්ස වුනොත් පස්සපච්චා වේදනා වේදනාපච්චා තන්නා තන්නාපච්චා උපාන උපාධන පච්චා බව බවපච්චා ජාති ජාතිපච්චා චරා මරන්න. සෝක පරිතය ුදුක්කව දෝමනස්ස උපාහස දැ මහා නිධාන සූතරය හණ්ඩෝනැ කිවනනි දැ තෙරෙන වච්චේ. මෙතන මේ රහතන් වහන්සේ සිතේ සභාවය පෙන්න පිච්ච සමුපාදය හේතු අයින්කිරීමත් තුළ පළ නිරෝධයක් වෙන ආකාරය තථාගතයන් වහන්සේ ඉධමත්ම ලස්සනට පැහැදිලි කරනවා. දැන් අර පටිච්ච සමුපාදය අංගදොලහා තුළින් ප්‍රකාශ කරන්නේ තථාගතයන් වහන්සේ සංසාර ප්‍රවෘතිය පැවැත්මහා නැවැත්ම එ තියෙන නැවත්ම. ඇ මෙතල දේශනා කරන්න රහතන් වහන්සේගේ සිතේ සභාාවයක්. ඒ එතනට ආාවේ කොහමද කියන ආකාරය. රහත් වනේ කොහොමද කියන ආකාරෙ මේ සූතනයෙන් පැහැදිලි කරන්නේ හේතු අයින් කරලා. හේතු අයින්කර පොහම පල නිරෝධයක් වන්න බව බවිදැන් සෑම කරෙ හොඳදුර දන්නවා හේතු අයිර පල නිරෝධයක් වෙනවා කියනෙ පලය හට්ටගන්න නැ කියන කාරණ. එහනම් දැ ඇසට ගැටෙන රූපය ස්පර්ශය දතවත් ස්තර කරනවා. රපය ගැ රූපය ගැටනහම අප රූපය පිරිීමබඳ කොහොමද දැන් ධර්මානකූලව ගන්නේන සත්‍රමා ධාතු එතන රූපයක් නැස් සම්මුෘති වශයෙන් රූපයක් තිබබට බහිට පේන රූපයක් තිබ බට සම්මුති වසයෙන් එක දීගාවට ගිහාම අපට පේන්නේ සක්තින් හතරක ක්‍රියාවක් සක්තින් හතරක ක්‍රියාවක් සක්තින් හත්තරක් කියලා කියන්නේ යම් දෙයක් හදුනාගන්ඩ දීලා තියෙන නම් එතන සංඥාවත්තියෙන. එතන විදදීමත් තියනවා සතර මහගම තද ගතිය දීරගතිය උස්නය අවවාත එතන තියෙන හඳනා ගැනීම එතනත් යෙන විඳීම එතන ගැඹුරට යන්නවා. එතනනු ගැඹුරට ගිහාම අපි මේත් පැහැදිරිි කළ දීරතියෙනවා. අපි පැහැදිරි කල්ල දීර තියෙනවා පටවි ධට ධාතුවට තනියංගරැ දෙන්න බැහැ අපෝ තේචෝවායොන් නැතුව. ආපෝධාතුවට තනියංග්‍ර දෙන්න බැ පටවි තේචෝවායෝ නැතුව තේචෝතාාතුවට තනියංග්‍ර දෙන්න බැහැ පටවි ආපෝවායෝන් නැතුව වායෝධාතුවට තනියග්‍ර දෙන්න බැහැ පටවි ආපෝ තේචෝ නැතුව මේ ධර්මත්තා හතර නිරන්තරයම නිරන්තරෙන් අතිස්ේ වගෙන් කියර තිෙන මේ ආශල් පැහැදිරිි කළ දීලතිනවා චිතක්‍ෂණ දාාහතයි කියන කාරණේ තො චිතක්ෂණ දාාහතක් කියන්නන්නේ ඇස්තිි පිල්න් ගහන තර කාලය කෝටිය කලට බැදුවත් ඊටත් වොඩක් කෙටි කාලයක් කිය එක අප පැහදිි කළ දීලතිනවා හැබයි මේ පෘතක්ෂණ පුච්චලය මේ හේතුඵල ධර්මය හරියාආකාරෝ නොදන්න නිසා. රාණ දහාමුදුරට කිවා අවුල්වෙච්ච නූල් ෝලයක් වගේ පැටලිල්ලා ඉන්නේ මේ හේතු පල ධර්මතාාව නි වැරද දකින්නනතු. එන සත්තරමහා දහතු කියන්න ඒ සභහාාවයමන්දන්නද හොඳට මේ පරීක්ෂණය කරලාතින පිරිස හදර තේරුම් රන්තින සත්‍රමහා දහතු තමයි තියන්නේක දවතනය ජැරුටය සකරමහා දහතු කියන්නේ සක්තින් හතර ක්‍රියාවක්නෙමයිද නිරාන්තරය නොවනොවුන්ට ප්‍රත්්‍යේ වෙදි නිරන්තරෙම ඒ ධර්මතා හතර නිරන්තරයෙන්ම ඕනවුට ප්‍රත්්‍යයවෙ එකට සම්බන්ධවෙමින් ඕනවුන්ට උපකාර කරමින් හේතු ප්‍රත්තය වෙමි කරන ක්‍රියාවක් නෙමින්ද අපි ැ නාම් රූපවශයෙන් මනසට ස්පර්ෂ වුනොත් නම් රූපසය මනසට ස්පර්ශ වෙනෝදැ එකයි මෙතියෙන් නාමරූප තමයි මනස්සට ඉස්පර්ශයවෙන්නේ තර බදුරජාණන් වහන්ස මෙතැනැති පෙන්න්නන්නේ ඉස්පර්සය හේතුව නාම රූප හැටියට සලාතන හැටියට නෙම නාම රූප හැටියට පෙන්න්නන්නේ තර නාම රූපය හැට පෙන්න්නන්නේ කොහොමද බාහිර රූපය ඇහැට පෙන්වට මනසින්ගන්නේ ඇහැට පෙන්ුවට හැත් එක සම්බන්ධ වනාට සනයෙන් එතට අරන් යනා මනසට තර මනස්සට ඉස්පර්සයවෙන්නේ මනසටයි රූපය ස්පර්ෂ වෙනකොටම ද රහතන් වහන්සේ කොහොමද ගන්නේ සතර මහ දහත්තු හැටියටත් නෙ එතනු ජැඹරට ගිලති එකහොමද ශක්තින් හතරක් කියන ස්භාව නෑ එතනු ජැම්ඹුරට ගහිලති අතිස්සේ වේගයෙන් සිදුවෙන ක්‍රියාවයි දක්කින් එතන තියෙන සු සු්‍යතාවයක් තිය එක මනසටට ගෝචර කර ගන්න පේ දැන්වෙන්න්නේ මොකක්ද රූපය මනසට ස්පර්ෂ වෙනවා. රූප පර්ෂය රූපය පිළිබඳව විඳනවා නා ඉස්පර්සය. මනසට ස්පර්ෂ වන්න. සංඥාව දැ ඇස හඳුනාගත්තා ඇසන් රූපය පිළිබඳ හඳුරනාගන් සංඥාවය. මනසට ඉස්පර්ස වෙන්නේ. ඇන් ගත්ත ස්පර්ස වෙන්න්න මනසිට. මනස දැනගන්න රූපය පිරි රුපය පිළිබඳ ප්‍රතක්ජන පුච්චල දැනගන්නකෝ දැ ඒ විඳින වේදනාව ස්පර්සතත්තයෙන් හටගන්න කියමද දකි. ඒ වේදනාව නාම ධර්මයක් හැටියටද දකිින්. ඒ වේදනාවක චිතක්ෂණයක් තුළ ඇතිව නැතිවෙන ධර්මතාවයක් හැටියටද දකින්නේ විදිරක් පුද්ජලය හැටියටද දකින්න කෙනෙ ැටිටද දකින් මනොදවාාරයට ප මනොදවාරයට ඉස්පර්ශ වෙනවා රූපයත් වේදනාවත් සඥාවත් සංස්කාරයත් ත ස්පර්ෂයට ප්‍රත්වයම ක නමර නාමරප පච් පස්ස අන දහාදුරණ කරානත කවුර අවෝත්්‍යයන්ඩ ස්පර්ෂයට හේතුමකද කියලා නාමරූප පත්ේ වෙන නාම රූප ප්‍රකාර වෙන්නේ නාම රූප හේතුවෙන්නේ නාමරූපයි කාරණය ස්පර්ෂයට ක රහත්තන් වහන්සේ විඳින්නේ නැෑ හඳනාගන්නේෙ නෑ සඥා නෑයි සඥ්ඥා විඳීමෙන් තොරයි ඒ මනසඒ සං්ඥාවල් මනස්සට ස්පර්ෂවෙන් නැහැ සඥාවල් ද සංඥාව කියන මොකක් රූප සංඥා න්නඒ රපහඳන ගන්නන සතරමහදහත් වන්නේ හඳුනාගැන පාටකරල තීන්ත ගාල නිල් පාට ගාල රතුපාට ගාල කහ පාට ග ද මෙම පි පස තියන බුදු පිරිි. දැ බලන්ඩකු මේක වරණ දැන් පේවානි වාඩිලයින්නනයට පේ. ද වර්ණ පිරිිබඳව සිත යනවාද නැද. ඇ වර්ණයගන සංඥාමන. කර දැ මනෝද්ධාට මනොෝදධාරයට ස්පර්ෂ වෙෙන් නැද සඥාව . නොදාරයට ස්පර්ශෂයන සඥා එදර සංස්කාර මනොෝදවාාරයට ඉස්පර්ශෂ වෙන්නද සංස්කාර මනොෝදවාරයට ටිස්පර්ශය දැඟද වඩ එ ප්‍රෘතක් ජනශ භාවය ද රහතන් වහන්සේ දන්න එහැ රූපදැක රූප සඥ්ඥා වයා දන්නවා සම සත්‍රමා ධාතු කියන ශක්තින් හතරක ක්‍රියාවක් ශත්තිීන හතර කියන්නේ අතිස්සේ වේගයෙන් සිදුවෙන හිතාගන්නවත් බැරි දකින්න බැරි මනසටත් ගෝචර කරගන්න ඉතාමත්ම දුස්කර දෙයක් හැටියට රහතන් වහන්ස දකිනවා ය දකින්නන රූපයක් හැටට. ද රූපයක් හැටියට ස්පර්ශ වෙන්නේ එම් ඉස්පර්සිි හේතුව නාමරූපද . කහට ඇැටත් ස්පර්ෂය තිෙන මනෝදධාරයට මනෝදවාරයට ස්පර්ශයන්නේ එනම් දැන් මෙකට මං උපමාවකු කියලා තියෙනවා නැගෙන හිරෙන් ඉරපා එනවනි බටහිර බිත්තිය වදිනා බටහිර බිත්තිය වදී බිත්තිය නැත්ත මහපොලයෝදින පොළව නැත් ජලය වදින ජලයත් නැත්ත ආලෝකයට පිට අන්න බේ හිරවෙලියයට පිහිට අන්න බෑ භිත්ති ඇතිබොත් භිත්ච වදිනවා භිත්තිය නැත්තා පොල වදි පොව නැත්ත ජල අලෝකට පිහිට අන්න බේ අන්නේ වගේ තමයි රහතන් වහන්සේගේ මනසිකාරය මනස විඤ්ඥානය රහතන් වහන්සේගේ වේදනාව තුළත් නෑ සඥාව ගන්නමෙනස්ර වර්ණගන්නලා තියන්නේ. ැකයිමක් මේ බුදු පිළිමි පිටිපස්ස තියන බුදුරැස් මාලාව දැන් මේ වර්ණ ගන්නලා නෙමේද තියන්නේ තුකර දැන් මේ සතර මහ දාතුන්ගේ ක්‍රියාවක් නෙමේද තියන්නේෙ විදුලිබිබුලි සනයක් 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 පාස බලාගිනන්න පෝඩක් මොනතරන් ඉතා වේගෙන් ඇත්තිව නැතිවනෙනද ඇතිවෙන නැතිවෙනොද පවතින දෙයක් නෑ පවතින දෙ නැතිස්සය වේගෙන් සිදුුවෙන ක්‍රියාවක් තියන්නේ. එ එතර විඥාණය නාමරූපයන්ට ප්‍ර්‍යයයි නාමරූපය විඥාණයටට ප්‍රත්‍යයයි නාමරූප ස්පර්ශයයට ප්‍රц්‍යයයි. අනන්ද ස්පර්ශයටත් හේතුව ප්‍ර්‍යකාරණය නාම රූපයි. විඤ්ඥාණයට හේතුව ප්‍රත්‍ය කාරණය නම රූපයි එ දැඇහ රූපයක් දැකල්ලා තැ අපි දහරමුණහ නමස්තල දැ හ පැදිරි කලා නිස්තෘෂනාව නිසා පර්ේෂණය අරමුණු සෙවීම නිසා අරමුණු ලැබී ලැබීම අදී වශෙන් නැද ඇහෙන් රූපයක් දැකළ ද රහතන් වහන්සේ කොහොමද ගන්නේ ැටි ගන්නත් නෑ සතරම ධහතු හැටියට මුල දි දක් දැ හම ගන්නෙත් නෑ හත්වන බස ඒක්කත් නෑ. ක්තියෙන් හතරක් කියන එකත් නෑ රාතිසේ වේගෙන් සිදියන ක්‍රියාව එක මනසට ගෝචර කරන්නත් දැ සුන්්‍යතාව යම් තැනක නිමිති හැදුුණත් නිමිති ගත්තො නිමිති වසයෙන් ගත්තොත් අනුලකුණ වශයෙන් හෝ ගත්තොත්ඒ නාමය මනස්සට ඉක්ස් පර්ස වෙනවා. ඒ නාමිය මනස්සට ඉස්පර්ශ වෙන තා කල්ෘ දෙන පසපච්ච වේටන. වෙදනපච්ච තන්න තන්නාපච්ච උපාගාන. එන නාමරූපජකෙක් එතමට බුදුරජාන් වන්ස දේශනා කරන ආනන්ද මේ විඤ්ඥානය හා නාමරූප දෙක ඔන්නඔුන්ට ප්‍රත්‍යව පවතින තා කල් හට ගැන්මක් පේනවා පැවැත්මක් පේනම ජරාවක් පේවා වා මේ නාමරූප ධර්මයන් විඤ්ඥානයක් එක්ක ඕනවුන්ට නිර්ාන්ත්‍රයෙන් ප්‍රත්‍ය වීම තියෙන තා කල් ආනන්ද සච්චාගේ හටගැන්මක් පෙන්න්නෙනවා පැවැත්මක් පෙන්නෙනවා ජරාවක් පෙන්නවා චුතියක් පන්නනවා අනද යම් අවස්ථාවක නාමරූප ධර්මයන් විඥ්ානයට ප්‍රථ්‍යය වෙන්නේ නැද්ද ආනන්ද එතන ක්‍රියාව නවතිනවා නාම රූප දෙක විඤ්ඥානයට ප්‍රත්තිය වෙන්න ඇත. එතනින් විඤ්ඥානයට ක්‍රියාත්මක වෙන්න බෑ ආනන්ද එතනින් මේ සංසාර චක්‍රය නවතිනවා අන දාදුර උත්තරද අනදහදුරට තේරෙනවා න දදුර කෙන වස්වාමෙන් ඇත්ත. නාමරූපධර්මයන් විඤ්‍යානයටට ප්‍රත්ථය නනාමරූපදධර්මයන් විස්පර්ෂයට ප්‍රා්චය එම් ැ කොහොමද ගන්නේ කොහොමද ගන්නේ තවතුරටත් විින්දීම ඉඳීම ජනතිසේ වේගෙන් සිද්ධි වෙන ක්‍රියාවලිය අල්ලන්ඩකු මනසිෙන් පුළුවන්න මනසිහල්ලන්න පැහැ මනසිංල්ලන්න පැ. ඉතක්ෂණ ඥාශි යන්නේ. කොම මන සිංල මනස ස්පර්ෂ වෙන නාම ධර්මයක් වසය මනසට ඉස්පර්ශ වෙන. මනෝද්ද අරයට එක දොරක්ම මනෝද්ධාරයට ඉස්පර්ෂය වෙන. සංඥාව හන්දුනාගත්තා රප ස සබ්ද සංඥ ගන්ධ සංඥ රස සංඥා පොට්ටබ සංයාා දම්මසන්න. පසය හඳුනාගත්ත. හඳුනාගන්නදේ මනොදධාරයට ඉස්පර්සය වවෙන්න නැද්ද ෑෙන් ඇහට තමයි ඉස්සල්ලමන්නේ බැහැට ගත්තදේ සනෙන් මනොෝද්ධාරයට ගැියනවා එතන තිරණය කරන් අර විිනිශ්චය කරන දෙකට බෙදන්නේ ඉස්ට අනනිෂ්ටවසය දෙක බද බෙදනනි සඥ සංඥාව න මිරිගුවක් කියලා පැහැදිරි කළ දීන තිීම මිරිගෝකෙන් පේඩ තියෙනවා හැබයින්නේ. ස වශ හැබේ පෙන්ඩ තියනවා දිය හඩිත්තත් දිය සීරාක්කගේ පේෙන්්ඩ තියෙන පේතැට කියනේ නැති දෙයක් ඇති දෙයක් හැටිට පෙන්ෙනනම් එහෙනම් එතොට රූපයක් ගත්තොත් තොර අරමුණට ගත්ත රූපයක් තොට රූපයක් නම් ගත්තේ රූපය මොකක්ද අපි කියන්නේ මහා භූත කියන ස මහා භූතියෝක භූතය කියන්නේ ඇයි භූතියෝ කියන්නේ නොපෙන ඉදගෙන්න්න ඇති දෙයක් හැටියට පෙන්න්න නවා නැති දෙයක් ඒන විඤ්ඥාන මායාවක් කිවේ විඤ්ඥානි මායාවට අපි රැබටිලනි ඇයි විඤ්ඥානයේ මායාවට රැබටිලායින්නේ නැති දෙයක් ඇති දෙයක් හැටියට පෙන්න්න නව විඤ්ඥානයට මැජික් පෙන්න්නන පුච්චලයා ඔය කරන්නේ ඇත්තත්ද බොරුවත්ද මායාව කෙනන මැජික් කියලන අපි දැන් කතා කර දද පෙන්න්නනෙ බොරුවන්ද සත්‍යයක්ත්ද පෙන්ෙනන්නේ බරුවද කරන්න සත්‍ය වසය බොරුවන් බොරුවක්න කරන එහෙන්ෙන මේ මහා භූතියෝ මහා භූතියන්ගේ ක්‍රියාව අපට පෙන්න නවාත් ඇති දෙයක් ඇටියට එකයි බුදුරජාණන් වන්සේ විඥානය මයාවකට පමා කළේ මායක්කාරයට හු වෙලයින් විඤ්ඥානය නැවති මායාාවට හු වෙලායින්න අ විඤ්ඥානය ක්‍රියාකාරිත්තයට අර වේදනාවන නැම තිනාමයක් ප්‍රත්තයේ සංඥාවන ම තිනාම ධර්මයක් ප්‍රත්්‍යයයි සංස්කාර නැම තිනාම ධර්මයක් ප්‍රත්තේ නම්ද යම් කිසි කෙනකුටට මේ විඳීම් සවභාවයන් සඥා ස්භාවයන්න සංස්කාරයවත්ය සිතේ බලවත්වයීම් ස්වභාවයන් නැත්තං ආනම්ද වි්ඥානයට ප්‍රත්‍යය වෙන්න දයක් වනවද උපකාර වෙන්නද ඥ්ාට ක්‍රියාමක වන්න පුළුවන්ස විඤ්ඥානයට ක්‍රියාත්මක වන්න දෙයාන විඤ්ඥානයට ක්‍රියාත්මක වන්න එන ර කණින් සබ්දයක් හන සබ්දය කියන මොකද සත රමහත් දහතුන්ගන්නේ සකස්සු එතර දැ මයාාවට අපි වි්ඥානයේ මයාාවට අහු වෙලාද නැද්ද විඤ්ඥාණ මයාවට අහු වෙලන්නේ ඒ අර භූතිය හතර දෙනා අපට පන්න නවත් නැති දෙයක් ඇති දෙයක් හැටීද නැතියක් ඇතිදයක් හැට පන්න නොපට ලස්සන හඩක් හැටට නිර්මාණය කළ කෞද්ද මහභූතහත්තර පට ව්‍යාපෝත්චි චවායි නැති දෙයක් ඇති දෙයක් හැටියට පෙන්න්න පුහාම අපි රැවටිලාද නැදද ගො රැවටනී මොකද එක එන්න විඤ්ඥානිමායා වි්ඥා නිමාවටහු වෙලා විදිඳන පුච්චලයක වාද ත් හදුනාගන්න පුද්චලයකින් ද ඒත්නේ සිත බලවත් කරගන්න පුද්ජලයකන්න වාද ඒත්නේ හැබයි ආනන්ද මෙ නාම ධර්මයන් රූපධර්මයන් එකතු වෙලා වි්ඥානයක් මේ පැවැත් මැදගෙන නාම රූපධර්මයන් විඤ්ඥානයත්යක යම්තාකල් ක්‍රියාත්මකද ඒතාක්කල් හටගැන් මක් පන්නවා ඒතාකල් පැවැත් මක් පන්නවා ජරාවක් පන්නන චතවීමක් පන්නනවා නැවත පහළ වීමක් පන්නවා ආනන්ද යම්තමසක මේ නාම රූපධර්මයන් විඥානයත්තේ ඕනොුට ප්‍රත්‍යය වෙන්නේ නැන්ද දනදි හටගැන් නවති පැවැත්ම නවතිනවා මහලුවීම නවතිනවා චෘතිය නවතිනවා නැවපදීම නවතිනවා දැන් එතුකට හොඳට කල්පනා කළ බලන්න හොඳ දැම එක තේරුනා දන්නේ දහර මංකිවන් දට ඇහ රූපයක් ඩැක්කාත් කණින් සබ්දයක් ැහවුවත් අපි දැන් සතරම හදාතුන් හැටියරගහිල අවතිනවද එතන ොත් ගැඹුරට යනමද ශක්තින් හතරක්. ත එතන නුත් ගැඹුරට යනමද ක්‍රියාවක් අති සේවේගෙන් සිතු වෙන ක්‍රියාවක්. එතකොට විඤ්ඥානයට ගන්න බැහැ විඳීමක් වසයෙන් ගන්නත් බෑ හඳනා ගැනීමක් වශයෙන් ගන්නත් බෑ සිත බලවොත්තීමක් වශයෙන් ගන්නත් බෑ මනොද්ධාරයට ස්පර්ස වෙන්නෙන්නේ මනොද්ධාරයට ස්පර්ස වෙන්නේ. කරූපයක් මනොද්ධාරයට ස්පර්ස වෙන්නෙත්න්නේ මනෝදධාරන්නේ ගන්න හැට කණට සබ්දිිස්පර්ශය න ඇහැට රූප විස්පර්ශ නය සම්මුති ඒක තියන රහතන් වහන්සේට ඒක තියෙන. ඇබැ මනසට නෑ මනස්සට රූපය විස්පර්ෂ වෙන්නෙත්නෑ. වේදන විෂ්පර්ෂ වෙන්නේෙත්නෑ. සංඥාවිශ්පර්ෂ වෙන්නෙත්නෑ සංස්කාරෂ්පර්ෂ වෙන්නෙත් නෑ පරමාර්ථවශයෙන්ගත්තා ඒ වයිස්පර්ෂ වුනොත් අනද මරපස් පර්සය හිතුවයයි නාම රප දෙකේ ක්‍රියාකාරිත්තය තමයි ස්පර්සයට හේතුවන්න හනම් දොරපි දැන් කොහොමද ගන්නේ සතම ධාත හහි ට ගන්න ධර්ම මනසි ගරි හරි එතනට බි ගැඹරොට යනවා ශක්තියන් හතර මට ව්‍යපේ චෝවායක ැන සක්තියෙන් හතර අපි එතනලු ගැඹරටයන ඔොහද සිත තියන්නේ කොහෙද සිත තියන්නේ මනෝදවාාරයට රෝපයක් ස්පර්ශෂ වීද සම්මුති ස්පර්ෂ වෙන. සම්මුත ස්පර්ෂ වනත්තුමින් දිනවා. විදිනවද පච්ා වේදන. වේදන පච්චා තන්නා තන්න පච්චා උපාධන උපාධන පච්චා බව. එම නැත්තන් අර තෘෂ්ණාව නිසා අරමුණු හොයනු. අරමුණු හොයනනි සාරමුණු ලැබෙනවා අරමුණු ලැබීම නිසා ඇව ස්ටරි අනිිෂ්ට බව තීරණය කරනවා. ඒ අනුව චන්දරාග ඇතියන්නවා මම මගේ කියලා අයිති කරගන්නවා. මම මගේ කියෙලායිති කරගත්තා හම එවා හංගනවා මස්සුරුකම හංගනද ඉට පස්සෙව රැක බලාගන්න ඕනේ රැක බලාගන්්ඩ අවිආයුද ගණ්ඩ වෙනවා. කලකෝලාහල වාදවිවාද රණ්ඩුසරුවල් ගහ බැන ගැනම් නඩුහබ ගොරුකීම් කේලා අම්කීම් එනවද නැද්ද අරමුණ හයනවා? දම හිතන ද අදින් පපස අරමුණ හයන ගන්නේ අධින් පශයන තරමුණ හොයනන ග තවත් දිගට අන්නගෙන ලැහෙනම් සිත කොතන දෙ තියන් සතරම හදහතුගේ සිතු තියෙනද එත මනෝද්ධාරයට ඉස්පර්ෂ වන්නද යක්තින ශක්තියෙන් හතර වසයෙන් ගන්නත් එතකොට මනොදවාරයට ටිස්පර්ෂ වෙන්ද දතින නෑ සඥ ලෝ ලෝකෝ අනි මිත්ත නිමිත්ති හැටියට ගන්න තා කල් ඒරූපය මනෝද්ධාරි ටිස්පර්ෂ වෙනවා නිමිති හැටිය ගන්න. ගන්න නි හැට හතර ඇසරවුන් ද පෙතලී ට වඩේ වර්ණය නිල්කාහා රාතු සුදු ලො ගන්න එ හොඳයි වටිනාකම්දීලඒක මච්චර වටින මේක මෙච්්‍රර වටින වටින කම්දී ඔොක්කොම මහභූත හතර ඔක්කොම සතර මහභූතිය. එක දර්ශනය වෙන් තර සතර මහ දහතු කියන තරත් මනසර දවන්න එතන තියන්නේ එතන තියනෙ සම්මුතියක් එතන රුත් ගැඹරුට ගැමර ක්තිය හතර එතනරුද ්‍යැඹුරට යන ශක්තිය හතර යන සම්මුදය එතන යන ගැපරුටඇ අතිසේ වේගෙන් සිදුවෙන ක්‍රියාවක්කයක මනසර ගෝචරවෙන්නමන්නේ එතුකොට නෙ ස්පර්ශය වෙනේ නැත්තම් විදින්න බැහැ. විදිින්න බේනම් හඳුනාගන්නත් බේ. අඳුනාගන්න බේන සිට බලවත්වවෙෙන්න්නේෙත් නෑ විඤ්ඥානයට ආහාරණය. එදර නාම රූපධර්මය නවනවුන්ට විං්ඥානයත් එක් ඔවනුන්ට ප්‍රත්්‍යය වෙන තාක්කල්. නාම රූපධර්මයන් විඤ්ඥායට ඕන ප්‍ර්‍යය වෙන තාක්කල් මට ගැන්මත්ති නො පැත්මත්තියනවා. ලඩබවීමක් මහළුවීමක් ජරාවට පත්වීමත්තියෙන ්චතවීමක් තියෙනවා නැවතාට ගැන්මත්ෙනවා. නාම රූප ධර්මයන් විඥානයත් එක් ඕනවුට ප්‍රත්ව වෙන තාක්කා ඇතුන නාමරපධර්මයන් විඤඥායත් එක් නෙමේද ඕනවුන්ට ප්‍රත්ව ව ඇැස්පර්ශය නාමරූප දෙක නෙමේ දිස්පර්ශය තොට දැ අනත් හාම්දුරණටි කියන මේ රහතන් වහන්සේගේ ස්භාව තොට රහතන් වහන්සේගේ සභාව මොකක්ද තාගතජන් වහසේ උපදී කියරක් කියයිද නෝපදී කියයි උපදීද නෝපදීද කියයි ඒත් න උප නොම නොපදී කියැයිද ඒත්නේ රූපය සථග ජන්හසයවබෝධ කලා රූපය හේතුව අබෝධ කළ රූප නැති කිරීම අවබෝධ කලා නැති කිරීමේ මාර්ගය වබෝධ කළ ප්‍රාගතයන් වහන්සේ රූපය හේතු රපය සකශන හේතු අයි කර. තථාගතයන් වහන්සේ බේදනාව හදන හේතුවයි කළ තතන් වස සඥාව සකස්කරන හේතුව අයින් කර. අවබෝධයතන. තථගතයන් වන්සේ සඥාව අබෝධ කලා. සංඥාව හේතු අවබෝධ කළ එහතු නැතිකිරීම අවබෝධ කලා ැතිකිරීම මාර්ගෙන අවබෝධ කර. තතාාගතයන් වහන්සේ සංස්කාරයන් අවබෝධ කළ සංස්කකාරයන්ගේ හේතු අබෝධ කර හතු නැකිරීම වබෝධ කළලා තතාගජන් වහන්ස එ නැතිකිරීම මාර්ගය අවබෝධ කළා පථගතන්හසේ විඤ්ඥානය වබෝධ කළ විඤ්ඥානය හේතු අවබෝධ කළ හේතු නැතිකිරීම අවබෝධ කළලා නැතිකිරීමේ මාර්ගය වබෝධ කළ තාගජයන් වහස තාගතයන්වහස සේ උපදී කියන්නේ ගැලපෙන්නේ එන නෝපදී ඒ උප්දදිදන්න පුල නොපදදිදට පුළුව. එ නොමඋපද නොමනූපදී එ ගලපෙන්නේ ඇයි නිුණ නිවුණා ක්‍රියාවක් නැවැැත්තුවා කොමකද නම්ම රූප දෙ. විඥ්ඥාණයක්ත් එක්ක ඕනොවන්ට මෙච්චර කල් ප්‍රත්‍යය වුණා ඒ අනුව හට ගැන්මක් පැවැත්මක් ලෙඩවීම මහළුවීමක් චොතවීම නැවත හට ගැන්මත්. මරූප ධර්මයන් ්ානයත් එක ඕනුට ප්‍රත්්‍ය වෙන තා සතාකජයන් වහන්සේ ඒ හේතු ප්‍ර හේතුව ප්‍රති කාරණයය කරා එ අපි දතේ තොර නාමරූප නතව කියන්න පු කන බහිර සබ්ද අර්මුණු හොයන සබ්දාාරම්මණ අරිස්ස ලකිව මුණ හයවාන ෘෂනාවන නිසා සබ්ධාරමන සබ්ධාර්මුණු හයනවා. එමකක් නිසා සමනිසා අමුණු හොය වෙෙනනම කුත් නැබේ උප කරණ හොයා ගත්තට ඔ ප කරණටක ලගින්තියාගෙන්ෙන අරමුණ ස්ටානිස්්ටවසෙන් බදනවා. තර්මුණු හොයනකොට අරමුණු ලැබේනවා ලැබෙනකොට එක ස්ටානිස්ටවසෙන් බෙදවා නැද්ද එතුකොට දැන් කරනට සබද්දය. තනකැන මොක්ති කිය දන්දානවා ද. තර බාහිර සබදයයි. සදිය සතර මහා දහත්තුන්ගේ නිර්මාණය විනති. සතර මහගාතුන් වික්‍රියාව සතටර මහගාතතු කියන ශක්තියෙන් අතරක් එතන යන්නෙත්න මනස එතන තියන්න ත්නේ සතර මහගාහතුන්ගේ ක්‍රියාව එතන තියන්නේ ශක්තියෙන් හතර එතන තියන්න ත්න එතන නුත් තයන ගැඹරුටහම මුලින් කිව්වා සතර මහ දහතුන් නිරාන්තරයේ නතිස්සේ වේගෙන් ඕනොන්ට ප්‍රත්තේ වෙන හේතු ප්‍රත්වයන්නේ මෙ හේත්තුඵල නොදන්නකම නිසා තමයි ආනන්ද මේ සත්්‍යයන් නැවත නවතම මේ දුක්ෂ හිත සස්තරට වැටෙන් එනම් දදොර රූපය පිළිබඳව විදින්නේ සබ්දය එක සබදය පිබඳ සබ්ද රූපයක් තොර සබ්දය පිළිේ බන්ඳව විදිින්නේ දැන් විදින මඳදන්නේ වි විදින මනම් මනෝදදාරයට ස් පර්ශය වෙනවද නැද්ද වේදනාවක් වශයෙන් සඥාවක් වශය සංස්කාරයක් වශය මහ නාම රූප විඤ්ඥානයට ප්‍රත්‍යයයේ නාමරූප විස්පර්ශයට ප්‍රත්්‍යයයි ඇ මනෝද්ධාරයට ස්පර්ෂයෙන් තර වි්ඥාණයට ප්‍රත්්‍යයි නම රූප විඥානය ක්‍රියාවට ඇ අ රප සද්ද රූප පිළිබඳව බිඳිනවනි එතර වේදනා ඒ හඳුනාගන්න හඳනාගන්න ස්්ඨානිෂට වසෙන් දැතවට සඥා ර්ම ව න ධර්ම ්‍ර අර්මතයි. ්‍රයානෝ බලවත්වයවා ශස්ක චේතන තවත් නාම ධර්ම යක් ධර්මතයි. මේ අරු රූපය කනත්රූපය දැ නමරූප පච්චා වි්ඥාන. නාමරූප දෙක ස්පර්ශයට මනුද්ධාරයට ප්‍රත්තිය දන්න නති. දරමුණ හයන නසෙන් නාශයනු තරමුණ හොයෙන වද නැද හය ගන්ධාරම්මණආරම්මන හො බැඳ සුවද හයන්නේ අරමුණ අදහැ සුවඳ ලංකරගින් අරමුණ ගන්න මනස දැත වට ස්සුවන් දමකක්ද සදරමහදතු එතන නවති නද ශක්තියෙන් හතරට යන ශක්තියෙන් හතර අතනුත් නවති නද ශක්තින තරක් කියලගන්න සම්මුතිය ම අ හිරවේලිය බිත්තිය වැදුන්නේ ද පොලවදන පොළවනු ජලවනන. ජලයවදින ජත කරන පිහිටට තැරන්නේ තර මහාතුවශෙන් මනසිට අරමුණු කරන්නෙත්න ශක්තින් හතරක් වශයෙන් මනසට අරමුණු කරන්නත් නෑ අතිස්සේ වේගෙන් සිද්දන ක්‍රියාවේක මනසිට ගන්නත් බේ අනිමිත්ත. නිමිති වසයෙන් ගන්න තාක්කල් විඳිනවා. හඳනා ගන්නවා සිත බලවත් වෙන.ට කොහටද ඉස්පර්ශය වෙන්නේ. ඒ ගන්දය පිළේ බන්ධව නාසයෙන් ගත්තාට ඉස්පර්ශය පෙළි යන්න මනෝද්ධාරයට. ඒ ඒද්වාර ඇරලා නති විවර්ත අය හට මනෝද්ධාරයට යන්නේ. ත මනෝදධාරයටටගේකම විඳනවා. ස්ථනිිෂ්ට ම්. මනෝදධාරය වෙන් කරන ස්ානිි්ට ඇතිවට එතන විඳනවා හඳුනා ගන්න තවත් නාම ධර්මයක් පටන් ගත්ත එටවස් සිත බලවත් කර තවත් නාම ධර්මයක් පටන් ගත්ත තර මනෝද්ධාරයට ස්පර්ෂදන නාම ධර්මයන් හාරූප ධර්මය විඤ්ඥානයට ප්‍රේ ්ඥානයට ප්‍රත්තේ ද මෙතන මංකිවන සලා එතන ගැන කතාවක්නේ මේ අතාගතයන් වහන්සේ පෙන්නන්නේ එතෝට දැන් ඒ විදිහට ක්‍රාව සිද්ධ වෙන් ඔකට නාම රූප දෙකේ ක්‍රියාවක් නැමී දති මෙදිල තියෙන විඤ්ඥානයක් එක්ක නමීද නාමරූපධර්මයන් විඤ්ඥානයක් එක්ක ඕනවන්ට ප්‍ර්‍යය වෙමීන් මේ ගමන යනවා පුච්චරෙක් නෑ සත්්‍යයෙක් නෑ චිවික් ඒව පෙන්න්න ලඳන්න අපා ගොඩක් සූත්තර තුළෙන් කලින් ද්ගල නෑ කියන කාරණ සත්වයේ නෑකන කාර ඇබැ නැවත නවත වැටන නැවත නැවත වැටනවා. සිතේ හොඳර බලවත් වෙන්නේ නැති තාකල් නැවත නැවත සත්ව පුද්ජල සංඥාවට වැටෙනවා. සත්ත පුද්ජල සඥාවට වැඩනු ගමන් රූපයක් මනුුද්ධාරයට ස්පර්ෂ වෙන්නේ. වේදනාවක් මනොුද්ධාරයට ස්පර්ස වෙන්නේ. සංඥාවක් මනුද්ධාරයට ස්පර්ස වෙන්නේ සංස්කාරයක් මන මනුද්ධාරයට ස්පර්ස වෙන්නේ. විඤ්ඥානයට. වැඩ තියෙනවා විඤඥානය ක්‍රියත්මකයි තොර නාම රූපධර්මයන් විඤ්ඥායත්තක්කෝ ක්‍රාත්මකයි තේරෙන් නො තැ ගතවතිය අතුරටික කියන්න ව ලබන සතිය තගඩත් තියෙනන් මහනිතාර් සූතරය මේ ආත්මයවේදනාව ආත්මය ගන්න ආකාරයට ආත්ම සඥාව ආත්මවාගිය කොහ වේදනාව ගන් සඥාව ගැන සංස්කර ගන්න පිබඳ නැදීවට රස ආරම්මනයක් අරමුණක් රසා රම්මණ ද රසේ ැනෙමක් ඇ මහභූතහතර තොට නැති දෙයක් ඇති දෙයක් හැටිට පෙන්නවා මහභූතහත්තර පෙන්නල දුන්නා සුවඳ ගන්නල රස ගන්නල පාට ගන්නලා පිරිසිෝල තියලා බන්දේසියෝල තියල මේස උඩතියල ලැවැස්හදා දැ මොකක් පශයද පෙන්නේ නැති දෙයක් ඇති දෙයක් හැටියට පෙන්වවා විඤ්ඥානයේ මයාවට අහ වුණා මා වි්ඥානේ මයාවට අහුවෙලෙඉන්නේ දෙමකක් කැටිල් ගත්ත අබත් පිගාන ්‍රස්සවත් පිංගානක්මක පරාසවත් ආහාර ටික රහතන් වස තම දෙගන්න තර ඒ පිරිබඳව විීඳනවා නාමධර්මයකුත් හැදුව හදනාගත්ට සංඥාශකන්දයකුත් හැදුව එයයාන විසිත හොදර බලවතුත්තු වන සස්කාරස්කකාන්දයකුත් හැදවා අරග හාර පිංගාන රූපයෙන් නාම රූප දෙකයි මනනෝදවාරයට නෙමේ දිස්්පර්ෂය අර පිංගාන ලස්සනට සරසලා කරලත්තින එපිගාන දැක්කා හැට දැකපවා ගෙනනික්්‍ය මනස්සට එකස්ුවද දිශුවන්දයි දුන්න සංඥ්‍යාවක ඇද නාමධර්මය රස අනුභාව කරනවා ආහාර අනුභාව කරනවා විඳිනවා තවන් නාමධර්මයක් ක්‍රියාත්මකයි හේතු පල දෙක්කනේ තවත් නාමධර්මයක් ක්‍රාත්මයි තරස් යානෝ සිත බලවත්වෙනවා තර මනොදාරයට න මෙේදම මෙසිියල්ල වේදනවත් ස්පර්ශ වනේ සංඥාවත් ස්පර්ශවනයේ සර සිතිවිල බලවස්වභාවයක් ස් පර්ෂව වනේ මනෝදධාරයටනමේ රආහර පිගාන පිළිබන්ධව රූපය පිළිබන්ඳව ස්පර්ශ වනෙත් මනොදධදරයට නෙමි මනයට එන නමරූප ස්පර්ශයට ප්‍රත්තිේ මනොදධරයට ස්පර්ෂන දිවෙන් රස එන කයම් පහස රෙන් පහස ලබන සුමුදී අස් වදයි ප්‍රියයි නැමත්. පහස කියන්නේ සතරමහදත්වන්ගේ නිර්මාණයක් න එක දැක්කනෙ පේ පිටි බඳව විඳනවා හැදුව නාම ධර්මයක් හඳුනාගත්තා හරි සනීපයි සඥ සංඥයෙන් හඳුනාගත් සිත බලවද සංස්කාරයක සලිව නාමධර්මය රූපධර්මයන් මනෝදවාරයට ස්පර්ෂ නාමරූප නමේ දිස්පර්ෂුවෙන් ආනන්ද ස්පර්ෂයට ප්‍රතිය කවරව යවෝචියන් ස්පර්ශයට ප්‍රති්‍යය නාමරූපයිති්‍ය ඔ එයාටනගේ කවබෝධ කරගඩමා ැ පඩිච්ච සවපාදය පෙන්න්න ස්පර්ශයට පත්වය ආයතන සලා ඇත ද ආනන්ද හාදුරට දේශනා කරන්න රහතන් වහන්ේ ගසි තේ භාවයක්වෙන්න නෙමේ ඒතු පල ධර්මතාවය තුළ එයා හේතු අයයින් කර ගත් ආකාරය මේ මහන් නිධාන සූතරේ. නිවැරදිවට නිධානය අරතෙන. ලස්සනට බලන්න අපි ඒ ත්‍රූප සබ්ද ගන්ධ රස විස්පර්ශ කියන මේ ධර්මත්තාවයන් තුළ ඒවට අපේ ලකුණු දාලා එවට නිමිති දාලා එ නිමිතිවලින් අර්ගත්තහම මොකදවන් නිමිත්තෙන් තුළින් ගන්න. සතරමහ ගහතු හට දකි නත්න ඒ එක ක්තින් හර ඒගවට එතන ගැමරට ගල්ල ක්තින් හරක් හැට දකි ෙත්නේ එතනින් ගැඹරට දීල අතිස්සේ වේගෙන් සිදුවන ක්‍රාවක් මනස්සටත් හල්සු කරගන්න අමාරුයි. එතරා අතිස්සේ වේගෙන් සිදුවන ක්‍රියාවක් ඒක මනසට ගෝචරරගෙන නෑ. තර නිමිති වශයෙන් අරගෙන ත නිමිති වශයගත්තයකන් විදිනවා. තොර නිමිති වශයගතොට ඒක මනස්සට ස්පර්සයි. රූපය මනසට ඉස්පර්ස. වේදනා සංඥා සංකාර මනසර ස්පර්සයි ඇ ස්පර්ය නාම රූපනමේද ඉස්පර්ෂයට හේත්තු නාමරූපවාසයෙන් ක්‍රාත්මකවෙන්ඩ දෙන්නේ නාම රූපවසෙන් ක්‍රියාත්මකවවෙන්න දෙන්න නැත්ති රහතන් වහන්සේ ඇයි විදිින්නේ හඳනා ගන්නෙත්න සංඥාේද සඥාවිදීම අවසන් කළ තියන රහතන් වහන්සේ සංඥාවසයෙන් ගන්නන්නේ ද ුදුරජාණන් වහන්සේ පැහදිලියොම දේශනා කළා මහනනි සං්ඥා වේදජයිත නිරෝධය මයි නිවන. සඥඥා විදීමෙන් තොරවූ තන මනස තන ඉනිවන. තර සං්ඥා විදීමක් නෑ. තනන මනසට නාමධර්මය ස්පර්ෂ වෙන්නේ. තොට නාමරූපධර්මයන් විඤ්ඥානයට ඕවනුවට ප්‍රත්්‍යය වෙන්න බැයි. විං්ඥානය නාමරූපයට ප්‍රත්‍යේයි එකද පැහැදිලි කරා කන්නේ. තොර නාමරූපය විඤ්ඥානයට ප්‍ර්‍යයේ. ්ා ස්පර්ශෂයට පත්තේ ස්පර්ශයේ වේදනාවට ප්‍රත්්‍යයයි වේදනාව තන්නාවට ප්‍රත්ය න්න උපාධනයට ප්‍රථයයි ාධනය බවයට ප්‍රයයි බව ජාතියට ප්‍රත්්‍යයයි ජාතිය දුකට ප්‍රත්තේ නැහොයනි දුක නොහොයන්නේ දුකද අනිටටික ලාබන සතිය තමයි කිය ගොඩත්වයන කිය පැහැදිලිද ගැඹුරුයි ගැම්ුරුයි ස බහෝ ගැමරුය මේ අකායෙන් පට සම්පාදය ගැන අහදනකොට වෙත දයින හ අල එම් ශන්ස හ ල තිම සස එකන පි තකීමක් කලේම නැහැ. නමු අදතමයි සන්හන්සේ ගැන ස සිතන හපට මනස ක්‍රියා කලේ බහන්ස අරකිව පරදි. ප නමරප පච්චා සලායතරන නැතුව කිලින්ිීම අපි පස්සේ ටන ආකාරය. ස්ලන්සතවට එතන දි කියන්නේ ස්වාන් වහන්ස නමරූප බ කිය අප ස්වලන්ස අරමුණක් ගක්තහ මෙතනම් විදීම. අපි අති සුදුවන්නේ ස්වන්නන්ස නමුරප මනුදවාාරයට හේතුවෙන හින්දද ස්වල්න්න ව මනොද්ධාර. නම රූප තමයි ස්පර්ෂයට හේතුවෙන්නේ තොර ස්පර්ෂය ගන්නන්නේ මනොද්දරේ හැට රූප ස්පර්ශව වනාාට රූපය පිළිබන්ධව අර ස්ථානිෂ්්‍ය බව ස්ථානනිස්ත බව තීරණය කරන්න ක එ ස්පාර්ශවෙන්නේ මනසිට එත මනසට ඉස්පර්ශෂ වෙන රූපයක් වසේ රූපයක් පසෙන් ස්පර්ශ වෙන ඕන සම්මුජී සමුතිට ඉන්නේඒක සම්බෝතිය තුළ නිවන්දකින්න බෑ පරමාර්තය සතරමහතාතු ඊටත් ගැපර කියහිලා ඊටත් ගරට කියල ඉටත් ගට ස්න් සෙතකොට අපි උදාාරනයක් කොෂයෙන් ගත්තොත් ඇසට රූපයක් ගෝචචර වුණහම ගෝචර වෙන අවස්ථාවේදි මමුස් වන්නංස අපි විදීමක් ස්තු වෙන්ලෑ මනෝ දවාරයෙන් ඒ හඳුර දරගන්න නකල් එහෙමදිස්වන්නාන්ස ඕ දිින්නෙ නැතන් හඳරාගන්න නැත්තම් විඳින්නදයක් නැනෙ කොමද විදිින්න තිසේ ේජසින ක්‍රියාවක් සම්මුතිය තුළ න විදින්නේ සම්මුතිය අයික ගණ්ඩ ගතවට විදින්නේ කොමද්‍රක්ෂ ගා විඳන්න නැැ විඳන්නේ සම්මුතිය තුළ සාධනමහා දහතු දැන් අර ඒගන විඤඥානය මහායාව කිව දන මජික් පෙන්න්න පුචලය නැතියක් ඇතියක් හැටට පෙන්න්න කොහාම අර අපි ඒ දකිනදේ පිළිබඳ වන පිවිඳන්නේ. එඒ මලටින් අන්න මොදන්න එ ෑ අන්න හරි එතන ද නෑ කියලේ න තොර විඤ්‍යානය මයාාවටහවු වෙලා ඉන්න අපි ආපපුතයෝ මහබහුත්තයෝ නොපෙන ඉද කියන්න නැතියක් ඇතිදියක් හැටට පෙන්න්නනවා නැති දෙයක් ඇති දෙක් හැටියට පෙන්නන්නේ රූප කරලා රූප හදලා එනනේ රූපය මනසර ස්පර්ෂ්ට වෙනවා හැට දැක්කඩ හට දැක්කට අපි මනසි ස්්ානිෂ්ටවසය බෙදන්නේ. ස මනෝදවා රයට ස්පර්ෂවෙන්නේ ඒකත් තතා විතන් වහසේ මෙත ලේශනා කරන්න ආනන්ද මේ මනොදදවාරයට ස්පර්ෂ වෙනම එක ඇැ රූප ස්පර්ෂ ව එක එක සාම්‍ය සිදුව මේ ෝන කෙරෙත්න්න ම ස අප අනිත්තයටත් අදහස් ඉදිරිපත් කරන්න කෙරකම හෙතර පශන ඇති. නාට තියෙනවා ස්වනාන්සකෙන් ගැටළුව බිසදාගන්න පුදු ගැඹුරු අවස්ථාවක් අවස්ථාව හරිසර ස්විනා තරන්සරණයි අවසරයි ස්වවිනාාන්ස දැන් අතල කිවුව පරිදි සතරමහා භූති ඔන්ගින් ඒවිජීත ේ දකින වෙලාබේ දැවුද වැෑ කිය ලිවරල එහම බැලුවොත් කමන්නදේ සත්‍රමහ හරි තය හර බැරිලි පෙරල නවා මෙතන මේ ස පත් වී ඒගසා මෙතර හට ක්‍රියාවක් නැතිදට රහසන් මාසල දකි නමදන්නහරි ට උදේඥාන මාතග වැර මේදවසර දේශන උදය වෙනකර උද්දේ ුද්ය කියන හටගන්න වැය කියන නැතිවන ඒකට කාලයක් පෙන්න්නත් බැහ ති වේගෙන් සිදන ක්‍රියාවනය නැව ැත නැවත නැවතුම පෙන්න්නේ. එතට ඒ අතිසෙන් වේග අතිශ්‍යය වේගෙන් සිත වන ක්‍රියාව පේමාන සට්ට අනු ගත වෙලා නෑ තම් එන්න ඇතිනිසා තවයි රූපයක් වසයෙන් ගන්න රූපයක් වසයෙන් ස්පර්ශය වුනොත් එතවට එතන විඳනවා එතන හඳුරා ගන්නවා එතන සිත බලවත් වෙනවා එදවට එනාම රූප ධර්මයන් විඤ්ඥානයට ප්‍රත්්‍යයි ඔ එතට නාම රූප ධර්මයන් වි්ඥානයත් එකට ප්‍රත්්‍යය වෙවි ඕන ඕන එකට ප්‍රත්‍යය වෙවි ටගන්මක් පෙන්න්නනවා පැවැත්මක් පෙන්න්නනවා මහලුවීමක් ලෙඩබීමක් පෙන්න්නවා චිතවීමක් පෙන්න්නනවා නැත හටගෙන්මක් පෙන්න්නවා ඕව ක්ල් නාම රූපධර්මයන් විං්ඥානයඇත එක් ඕනුන්ට ප්‍රච්චවෙන තාකාල් ඒතමයි තමානේ මේ මොහොත සිදුවෙන ක්‍රියාව සම තේරුුණ ස්වානාස කලින්ද ධාපදේශනාවල රුද්‍යවය ඥානය පැහදිලි කරලා දිීනදේ ඒක ඒදයට බල්ලිවෙරලලා තේරුම්ගත්තම මේේ ස්ම නාස කරපු ධර්මදේශනනායෙන් අර්පර්ෂයෙන් කොමද මනසට යන්නැතිවෙන් කරුණකාරණා තේරුන් ගන්න තෙර ගන්න බැහැ නිම නිමිති තුලනින් අපි මේ හිරවෙලාඉන්නේ නිමිති තුළ හිරවෙලාඉන්නේ හතර ස්රවු් පෙතලි වාර්ණ වයෙන්දාගෙන ඇදර ඒව තුළගම අපි නිරතට එතවොට නැතිදයක් ඇති දෙයක් හැටි පෙන්ගන්නේ ඒ බූතයන්ගේ සභාව ර අපේ විං්ානේ මයාවට පිරවට්ටි මාවක් මයාවට අහුවෙල ඉන්නන්නැබි ත මායාාව විදෙන්න්න බුදුරාණා සිදේශනා කරන්න මින්්ඥානය නැති මයාාවෙන් විිතද විඤ්ඥානය නැමති මායාාවෙන් මිදෙන්ඩරම් සතන මහා ධහතු හැටිය රත් මේ ඒ ශක්තිය හතර ැටිටරන මේ ඒ අතිස්්‍යය වේගෙන් සිදුුවන්න ක්‍රියාවක් එතකොට දකින්න වෙන්නේ උදේ වැඥානයනවා එට පස බංගඥානයනවා එට පස බයත පට න ඥානයවා ටස ආධනිවානු දර්ශන ඥානයනවා ඉට පස්ස නිබ්බිධඥානයනවා සම්මුති ඉන්නතා කවදාව නිබ්බිධඥානයක් කන්නේ කලකිරෙන්නේ ඉටපස මුජිතු කමන්ජතාඥානේ මිදීම කැමැත්ක් මද කැමැත්තක් ඕොන්. එ මිදීම සංස්කාරය න රූප වේදන සංඥ සංකාර වි්ඥාන කියන පහෙම් මිදන්න වේ පහෙන් අයින්ගෙන්ඩ ක්‍රියවතුලි හිරවෙලා ඉන්නේ මන ්‍රාාවත්තුල හිරවෙලා ඉන්න කියලලා නිවරදිීම දකිනවා දැකකුට හිතකට බලන්නඕනේ අර නව මහා විදර්ශනා භාාවන් එක තේරුම් ගන්න ඕන්නේේ ස් උම් විසිිදධස තර තෙරවා සරණයි ත තිමහයට තියෙන ප්‍රශ්නයක් තොරුවන් සරනයි ස්වාමීන් වහන්සේ අව් ඔබ මම මේ කතා කර රහතන් වහන්සේගේ සිද්ගාන මහාසර අතන සූත්‍රය අනුව එත ස්වාමීන් වහන්ස නිරෝධ සමාපත්වය සිටින කොටල් බරාහතන් වහන්සේ එතන මොනවත් නැහැ රතර මහධාතුව චුන්නතාවේ දක්ෂින වහා එතකට ස්වාමීන් වහස රහතන් වහන්සේ දැන් උදාහරණකටක් මම කිවූති කෙනෙක් උන්වහන්සේ අවුරුදු දහයකට පහළවකට කලින් බොහෝම ලඟින් අස්ුරු කර වෙනවාවා එතකොට කවදාහරි ඒෙන උන්වහන්සේක මූන මොනගැහෙන්නවා යම් දින එක එතකොට රහතන් වහන්සේට ඒ කෙනාව අඳුරනවා ඔවු අන්ුරන්න්න එකොට එතන සංඥාව මූලික දැම්මින් මමකතා කරන නිරෝධ සමාපත්වය නැති වෙලාවක ඔව් කෙන ගෙලා එතකොට අදුරුණ කොට ස්වාමීින් වහසේ රහතන් වහන්සේඒ යන කියෙනත් ගොඩාක් වැර හැල්ි වෙලා යන්න පලයි උන්න්නහන්සේ ගැන මොකුත්න උන්නහසේක දන්නවා මහත්්‍ය හොහොමදක ලහන්න පුළුවන්න්නේ ද ස්වාමන් ව සම්මුදය ජීවත් රහ රහතන් අර්මබෝල ඒස්වාමිහස එතකට උන්න්නහන්සේ නිරෝධ සමපත්ය ඉන්නකට මොකුත් නැතුව ඉන්න පුළුවන් කවුරු හරි දන්න කියනදේ එකට ල්ල දෙෙනවා එතකොට අරයක්ක්ෂෝදරාදවය බුදු හාමදුරෝයායනවා වැඩ කටයුතු කරා ඒකාලෙ රාහතන් වහන්සේලා එතකට උපාධානය නොවී ගනතෙන කරන්න උන්හන්සේලාගේ විං්ඥානය පැවැත්වෙනවා. හරි නේදු ස්වාමින් වහන්සේ. ඒ හරි හරි බෝහ අපදත නිරෝධයට සවාධිනම කියලා කියන්නේ. සංකාර වචී සංකාර චිත්ත සංකාරය ඉගන කුණු තුනම ක්‍රියාත්මක වෙන්නේ. ඒ න වකා ඒ හෙලානවතන වචී සංකාර චිත්ත සංකාර එක්ම කාං කාස ප්‍රශ්සන්නනව තින ේදනාසංගයන්නවතිනවා ඒ. උස්වාම හරි මම කතතා කර සම්මුතියයේදී රහතන්වහන්සේ අන්්‍රරගණා නමු ඒේගෙනනා ගැන සිංතිකීෙන් රස ඒවෙලාවි තමයි රස දැනින් මකද කලින් රසට දෙෙහි රස ලුණුරස ඇමුුල් රස ඒවෙලාටම ඉදාට දැනෙන රසතුම උන්හසිදන්න ඒ හරි නමුත් දෙහි කියලා රසයක් උන්නහසේට දැනවා නමුත් ඒකටල් දෙෙහි වැඩුුණා දඩුනාාද කියන ගත්තියක් නෑ සමුති ලෝකේදී නෑ ඒ මයින දස්වාන්න හරි හැදිලිස්සාවාවින්න ට එක දැනගන්න නොමනාව තිබුණා හරි ස්වාමින් වහස පෙරවාන්සරණයි බහම පිරවාසරන්න පෙරවසන්න. අසබන්ස බොහම පස්වාමීන් වහසේ ඉතාමත් විශිෂ්ඨකනය ධර්ම දේශ්නාවක සහ සවල්දන ලබුණා පහන්සේ බෝම පින්කට ස්වාමිත් වහන්ස මට දැනගන්න ඕනාවතියෙන් ස්වාමීන් වහන්ස. ඔබහන්සේ කිව වගේ දැන් අපට නාමරප නාමරූප ප්‍රත්තියෙන් අපට විඤ්ඥාණයට නාමරූ පාහාරයක් යවනු වාමීන් වහස දැන් අපට පාච්ච සමුපදය නාමරූප පච්චා ස සලායතන කිව් අට මෙතනින් ස්වාීන් වහස තවටිකක් නාමරූප බෙතර පෙතන ස්වාමීන් වහස රහතන් වහන්සේ නාමරූප මුුණු ොස තැන ුදුරජණන් වහන්සේ මහාසලායතන සූත්‍රය දේශනා කරේ එත සාවාමීන්ස රහතන් වහන්සේට නාමරූප නොවන අතිශයෙන් සිදුවන ක්‍රියාවලයක් මිසක උන්වහන්සේට නාමරූපයන්ගේ අඳුනාගැනීමත් එත ශවාමන් හාස අඳුනා ගත්තටන්වහන්සේට නාමරූප පමණුවන්න තැනක් නැතුව ක්‍රියාවලයක් විතරයි නේද ස්වාමීන් වහ සාම්ඳවේ. ඔවු. හැබයි රහතන් වහන්සේ සම්මුති ලෝකෙ ජීවත්වන ඔොකෝට ඒ පුච්චලයන් හඳන ගන්නවා කටහටබල හතුන ගන්නවායි සබ්ද ඒ සේර මක්කොම යෙන සම්මුති ලෝකෙ හැබයි රහතන් වහන්සේගේ ධර්මා මනසිකාරේ තියෙන්නේ ක්‍රියාසිත් ඒම ස්වාමීන් වහන්සේ ඒ ධර්ම මනසිකාරයත් රහතන් වහන්සේට ක්‍රියාසිතක් විතරයි දස්වාමන් වහස ක්‍රාසිගන ක්‍රසි්‍රසි ර ට හැබ සමුතු ලෝක ජීවත්වන අඩේ යාගේ මනස නිරන්තරයෙන් කියන්නේ ධර්ම මනසික දන යන ක්‍රසි එදට අදකින්න එ ක්‍රියා විතරයි ප්‍රවේදන ක්‍රියාව සංඥාාව ක්‍රාව සංකකාරයන්ගේ ක්‍රියාව විඤඥානය ක්‍රියාව රූපයන්ගේ ක්‍රියාව නම රූප දෙක ක්‍රියාව නම රූපත් දෙක් විඤඥානයත්තක ඕනුට ප්‍රත්්‍යයී ක්‍රියාත්මක ව ආකාරයටමදකි ස්වාමීස අ කියන්ස්වා මෙතන ස්වාමීන් වහන්සේ දිට්ටිසම්පන්න පුද්ගලයා කළ යුතු කරන්න තියෙන කෘති්‍යජානය පිළිබඳුව ේදස්වාමන් වස වහන්සේ මෙතන කෘ්‍රඥානයේ මූලිකමක නේද ස්වාමීන් වහන්ස. කෘ්‍රඥානයේ පටන්ගත්තාම මේ නේද ස්වාමින්න් වහන්සේ මෙතන අපි ඇතරම. ර නාමරූපය නිරෝධ කරකර අපි අර සතරම හදාාතිවෙනුත් පරමාර්ථයට ගහිලා ශක් ශක්තිීන් හතරෙනුත් පරමාර්තයට ගහම අර පමණුවන්න අපේ ආලෝකය පතිත වෙන්න භූමියම නැති කරන එක නේද ස්වාමීන් හස හතවාසගේ ක්‍රියාව ක්‍රියාශසිත් ඇතුලේ ක්‍රියාත්ම කල නේද ස්වාමි ගැන ඒගැන මනසට රැදන්න තනන් ඇැති දැ තනක් නැතිෙන ආලෝක රදන්න තැන්න ඇ එතකට අන්නේ වගේතම එතට අප සතර මහදාතන්ගේෙන් ගැමරට ගත්තාම සක්තිය අත්තර එතර ශක්තිය අතට කියන සම්තිය එ සක් ර ගැමරට ගියම දකින්නේ කාව එ ක්‍රියාවත් තුල එකටසිත තියන්නේ තේ නද කිය පැහම ස්මන්ම බොහෝම පැදිල ස්වාමන් වවාහස ොහෝම පැදිලිය වහන්සේ ොහොම තිී. පුතු රහත් පලම සාචචාතිය වක්ල ප්‍රාර්ථනා කරන ස්වාමීන් ව තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ස්වාමීන් වස රහතන් වහන්සේගේ ක්‍රියාසිත් කියනතනයි ශනතාවේ කියන තැනයි රහතන් වහන්සේට මම කියන රහතන් වහන්සේ කියන තැනත් නැතිවෙන් ඩෝන රප මමගේ රූපය සිත තියෙනවා මම කියන රූසිස බැතගත් රූපයයි සිතෙන් බලන තවත් රූපයක් පෙනේද ඒ පෙනේ එතනත් ශු්‍ය වෙනවා මමත් ශුුණ්්‍ය වෙනවා එතුකට විඤ්ඥානය පමණයි හිතෙන්න්නේ එතන තමයි උන්හන්සේ ශුුණ්ඥතාවෙන් සතුලට පත්තලා ඒතු රූප මගේ පැත්තනුත් නෑ එලිය නුත් නෑ උන්හසේ පැත්තනුත් නෑ එලියගෙනුත් නෑ එත්තන තමයි ස්‍රහසන් වහසේ න සාමාන්‍යයෙන් ජීවත් වෙන තත්වය මගේ පැ්‍යතන අභ්‍යන්තරය ක්‍රාව තමයි දකින්නේ මොනවත් අභ්‍යන්තරය ගැන තමන්ගේම සාරරය අභ්‍යාන්තරය ක්‍රියාව දකින්නේ බාරපු විශ්ෂයම අජීී සදීී සියලමදවල්තුල ක්‍රියාශට හටගන්න හටගන්නඒ නක එලිලානහ ඇ නැහැ අ ක්‍රියාව දකින අ්‍යන්තරය ක්‍රියාවක්න තියන්නේ එහේ ක්‍රියාව දැක්ට ස්වාමන් හස රූප දකින නැ නේද ස්වා න්න යි එඒ පැහැදි හාරි ස්වාමෙන්න්නසාර අනි ස්වාමහස රම එ මට පේරන ස්වාමන්න මෑ නැවිදි නවා අනිවාද රපය ගත ඉදිඳනවා එට එතන සංඥාව ඇති වෙනවා එ කාර නැති වෙනවා එද නම රූපධර්මයන් වි්‍යානයට දෙ බයි ස්සාමිදාා ස රහතන් වහන්සේ ගැන කතා කරන්නේ වෙලායි මම එකතා කරන්නේ උන්වහන්සේ රූපයක් දකිනවන් දැක්ක අඳුර ගත්තයි එතනින් නවතිය න උපාදාානයට යන්න්නන්නංකකාරහර. තේ මු මත්තගේ යස්වාමි හ ේ වි ඒදක අතරේ තමයි වලහතන් වහසගේ ජීවිතය තියෙෙනෙනේ දස්වාමනාාද සුන්නත්යි උපාධානය නැතුව ගණ දෙනු කරන එකයි මේ ්‍රියාවහා සු්‍යතාවය තුළ එ ස්වාම ්‍රවාහා සු්‍යාවයතුල තමයි මස ම ගන්න අරමුණ නේ හෙස්වාම කෝමරි සෝතා පත්ති පතිය පලට කියෙනා ඕක තවතාව පිහුවත් කරකර 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 ග කියලා අන්තිමට සම්මුෘති ලෝකයේ ක්‍රියාසිතුයි අන්තිමට එක නොක් ්‍යහ ටයන වනං ශනති දකළ රහතන් වහන්සගේ තත්යට පත්ෙන් අරනාර කලින් නෝන කිවෝවාගේ අනිස්වාමින්නා සු මමත් පාත්තර කරනු අප රහතන් වහන්සේ කෙනනෙක් මතු හැ මේ බවේ දිීමම බහන්සේ දැකගන්න ලැබේවා කියලා ඔබවහන්සේට උතුම් නිවත් සමාපත් ලැබවා කියලාහරිවිම ප්‍රාථනා කරන ඔබවහන්සේ වකට රහතන් වහන්සේ කෙනෙක් වශයෙන් දකින්න ලැබේවා කියලා දැ එතන දැන් අපි හැට රූපයක් දැක්ක කියලා. හැ රූපේ ස්පර්ශ වෙන කොට අපි විඤ්ඥානයන්නේ දැනගන්නේ ඇට ද ස්පර්ස වෙනටතවට දැම් එතන ස්වාමින්නාන්සකින්වවා දැන් හැට රූපය ස්වා කරදි එක මනොදදවාරයට මේ යන්න මනෝදදවාරෙන් මේ එහට යන්න ඇැතිවෙන්ඩ ක්‍රියක් එතවට ස්වාමිනාාස ඔත්තැන මනෝදදවාරයයි මනසයි විඤ්ඥානයයි කියන්නේ තුනම එකක් ද ස්වාමින්ාන්ස එතන එකයි එකයිනේ එ ්‍රමිනාන්සික ම උන්ගේ ඉස්රට ඉසලත් වේද මේ ප්‍රශ්නය කරතින දැන් අපි ලස්සන රූපයක් දැක්කා දැක්කාම දැන් ඉස්සර වගේ අපිට ඒක නෑදිලයන්න අපි ලස්සන දැක්කගම අපි හිතට මේකත් කුණඹ කොටස් දෙක යුක්ත රූපයක් කියලා එතනින් අතර වෙන වගේත ස්වාමිනාාසික ඒවිදිහයට පුරුදු කරන කියලා දැන් එත නුත් ගැම්ඹුරුට යනවා කිය සාමින්නසේ එතනින් තවපි අල්ලන්න ඕනි මොකක්ද කියලා පොඩ්ඩක් මේ කො පොටස් කනොොටස් ස්ක හැද තියන්න නො සතරමාධ හ සතරමා ධාතු කියයන්නේ සම්බෘති වච්චනය සතමා ධාදු කියයන්නේ තදගත්තය දියර ගතය උනය වාතය කතා කරන්න සම්බූති හරිද එතකට ඒතන නොත් ්‍යපුරටින් යාම ශක්තින් හතර ඇයි වේට සිදුවන ක්‍රියාවක් ක්‍රාවක් එතන ශක්තින් හතරක් නතිය එත සක්ති නතර දපරටයනේ ඒ එහෙම සමහ තන සිතක අතිේ වේගන ක්‍රියාවගේකන අපිකිව රූපේ කාශ්‍ය චිතක්ෂණ දාහතයි ඒක ඇස පිල්ලාන් ගහන තරන් කාලය කෝටියකට බෙදුවත් ඊටත් තරක් කෙටි කාලේ ඒැන එතනේ නිබ්බන්ති ලක්‍ෂණය හඳන ගන්නවා ඒතකම මේ නිවත් ලක්ෂ අලු ව රැදි න අලු අලු අලුත ොත නැති න ැතිවන හටහට තුක්කෝන අද ක්කෝන හවශන එතරත් හේතු පල දහම්. කතාර්ගලෙක් හතු පලදහම් එ එතර්සාමිනන්ස එතනෑ මනෝ විඤ්ඥානය කියන්නේ මේ මනෝවිඤ්ඥානයෙන් ටංකාල දැනගන්නවත් එක්කම ඒක මේ චිත්තක්ෂණය නැතිවෙනවා කියනකත් අපි අවබෝධ කරගත යුතුමයි. චිත්තක්ෂණයක වෙනස්සවා කියනක. නිතරම එතකොට දැන් සලා ඇත්තන ඔක්කොම ක්‍රියා කරන කොට අපි ඩක්ගාලාර වෙන වෙන වේදනා සඥ්ඥා සංකාර කියන නාමරූප ඉපදෙන්ට ඉස්සෙල්ලා මේක මේ අනිත්‍ය වනා කියන වගේත් අවබෝධ කරගත්ත ක්‍රමය ක්‍රමයෙන් ඒ මන සිකාරය පවත්ත ම ඒගන නවබා විදර්ශනා කියලා තියෙනවා විදර්ශනනා නම ඒ මරලා මලමගද දවා විා දෙෙන බංගඥාන ංගඥ එතවට ඇති වෙන ස්තනය නැතිවෙනවා කියලා තමන් හිත හිතල 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 එක සිතට හොඳ අුගතව නම පේෙන් ඉට පස්සේ ඇතිවෙනසනේ නැතිවෙනවා නැතිවෙන එතට වාමිනසේ එතන කර්මයක් ඉතවට කර්මයේ දිගට සකස්වෙන් ෑනේ ස්වාමිනා කර්ම සකවන්නේ කර්ම සකස්වන්නේ අරවිදියට ගත්තු රූප අනෝදවාරයට ස්පර්ශවෙන්න දුන්නොත් ර ට ඉඳනිම එත්තන එදර හඳනාාගැනීම තියෙනවා ඒට සිත බලත්වීම තියෙනවා එකට කම්ම කම තන් හඳරනාගන්න නැත්තම් ලවත්වවෙන්නේෙ නැත්තං අරේ තොර රූපය දකින්නේ ක්‍රියාවක් වශයෙන්න්න සහපනම ක්‍රියාවක් වශයෙන්න්න සනධාරයට ප්‍රත්්්‍යේයවෙන්න දෙන්නේ. ප තේන සන්න තෙරසන්නයි තෙර ස තෙරව සතන්න. සලාස හිෙෙනල් උ වහන්සේ අමහිතලේ ප්‍රශ්්‍රතියරද තව. පස් ඇත්තියනලා අපී අනිත් දේශනාවේදී ඉදිරිපත්කාලඩ පුළන් දැන් පෑදෙකට පමණ කාලයක් ලඟුණා සව සමහිතය වහන්සේ හුවිිාවට පත් වෙලත් ඇැති නිසාදධර්මදේශ අවsan කරමු අප මහිබනसाතිය tapi මේ සू්‍රයම දි දිටම කරගने හොඳමහිතනේ ස්वाම හට උදේ ධර්මදේශනය තින ේද මහත්මය හට උදේ හක වෙෙන් හතට තියන්නේ මරිකාවේ වෙලාවෙන් සෙනසුරා ඇට අපට ලංකාවෙන් හැට ඉරිදනි. මරිකාවේ සෙනසුරාද හව සහයි තිහයිතො බෙල්බන් වලින් බැලුවොත් උදේක් ඔළහ මාරට බංහිතන අපේ වත්්ෂ රූප එක මම දාලා තියෙනවා සූම් එකේ අයිඩිය එකයි කෝඩ කෝඩ එකයි. ේකින්ග යා කල්ලා හැටු දේ කොල හමාරට එ මහිද වලස පටි සම් පදගෙනලමයි දේශන පිපද ගැම ග බද අද දේශනා කරපු ගැම්පුුර දේශනා කරන්න එක එකට එකක පට තේරු ගන්නඩබේ මේ දැවමේක එකකටගේ ඉල්ලිමනුවයි මේක මැසූතරය අද ගත්තේ දැවරන හොදර බණ හලතියන නිසා ධර්ම දේශනා දැන්ති සටක් විතරක්නෙ මේ සසරෙන් නි වනට කියනම අතෘරකා අටතේ බෞද්ධා රූපාහිනියෙන් විකාශනය වෙන දේශනාත් දැන්. ිය සාතමයි මං එක ගත්ය නත්තම එක අදරක්ත් කියයන්න බෑම එක අරි ගැඹරු ද පේවාන ගැඹරු බව එ වින්නහස මහා සලාඇතන සූත්‍රය කියන්නේ රහතන් වහන්සේ දකින තැනතමයි දකින්නතිය නිසා ඉ නිධූ්‍රය පි අද කරලන්න මහා නිධාන සූත්‍රය සලාඇතත්‍රේ මකාය පාලශෂන සූතරය. ඔවනාසේක ලොක සෝත්‍රයක් ඒ ඒක තේරෙන වනක් ඉටන් බයිවන්නයක් නෑ නේදස්වාම පහෝට මේ තවත්ය ද ආත්නකාරගෙන දිිටිවල්ට වැට නාකාරෙම මේ සූතය තව ලබන ලබන සසුරාද කියන්න. ද අපි අප කල්වෙලා සෝ කමට තේරෙන කාරයට අපි හෙමින්න්රම ස්වා හ සමහිත මක වැදගක් සූත්‍රය හගොද පටි සම්පාදන ස්වාන ස අපි සංසාරයම ඇතිව හතියෙ කළබලයක් අපට අවශ්‍යනෑ ින්ද සසාන සපි හෙමන් හෙමන් කරග යාන හන්දයි කියෙ හිතන අදත්ව හන්සේ අපට ඉතාමත්ම මටනා ධර්මන පරයායක් දේශනා කලා බහන්සේ බෝ කුසල් ලත්වේ වැයම පත් ලා කරන. පගල බහෝ අනුකම්පාවෙන්සා අර්තයෙන් සාධර්මෙන් සසරෙන් නිවනට දර දොර රද බහන්සේට අජරාම ර ජවන්සුවය පාත්තලක් කරන අප සරමෝම නිවස්ව සදු සාදුු සා. අයි ධර්ම ස්්‍රවණය කිරීම රැස් කරගත්තන තා ප්‍රමාණ පුණනි ශක්තියෙන් පළමෙන් තම තම නම පල සැත් ති ශිල් ාතින්ට අන් ෝදන් කරන පින් අනමෝදන් වීමෙන් සුවපත්තේවා එ කෙනෙක් මයිතතායික්මන් භාවයකදී උතුම නිවනින් ම සැන සිත්වා කියලා. ඉදම් මේ නාතිී නම් හෝටතුූ කියන ගාතාවත් ඉ ාතිඉ හෝතු සුතා හතු ඥතයෝ ඉදම් මේ ඥාතිී ඉදම් හෝතු සුගිතා හොඳතු ඥාතයෝ ඉදම් මේ ඥාතිී ඉනම් හෝතු සුකිිතා හොන්තු ඥාතයෝ පැස්කර ගත්තාන තප්‍රමාණ පිුණි ශක්තියන් සියලු දවියන්ටත් අනුමෝදන් කරන ියරු දෙවියෝත් මේ පින් අනුමෝදන් වේ දෙවියනුතු මූ නිවනින්ම සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙෙමු Kita mo ka chang akasatta di bumata birwana gamait kita kung ngantang ang kikilangga pang pulog sa sana akasatta di bumata birwana gamait kita kung ngantang ang mobik kita kikilangga ආකා ්ටාච පුර්මට්ාදවාවානාජා මහිද්්‍යකාපංයන්තන් අෝර රැස් කරගත්තනන් ත ප්‍රමාණ පුුණනි ශක්තියෙන් ඔබා ප සෑම දෙනාටම මේ සංසාර දුකෙන් නිදහස්සීම පිණිසම හේතුවා සනාවේ වා කියල හිතාගෙන සධය. සෑ මාසිිර්වාද කරනවා. අභිවාදනශීලිස නිච්චන්වත්තාපචායිනෝ චත්තාරෝදම්මා වඩ්ඩන්තිී ආයුුවන් නෝස්ුපංබල ආයුරාරෝග්‍ය සම්පත්තිී සග්ග සම්පත්ති මේවස අතෝනි බාන සම්පත්තිී එමිනාතයේ සමිච්චතු සද සදු සීලවන්තන් ගුණවන්තම්පුඥයක් කෙතං අනුත්තර දුල්ල බේන මයා ලදදම් පස්සේ තුම් බන්ධිතුන්වර්හ සාරිපුත්ටාදීරාණ ආගතම් පටි පාටියා සදදා සීල දයා වාස බුද්ධ බුද්ධම් නමම අසරයි ස්වාමින් වහන්ස තෙරුවන් සරණයි පින්වත් සෙලු දෙනාටම සදාවන්දනීය පූජනීය නම කියන් අවසරයි පූජනීය පෝවානී අරය දජ ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. අප කෙරහි මහත් වූ අනුකම්පාවෙන් සහියිතාමත් කරුණාවෙන් මෙම ගැඹරු දහම් කරුණු අප සරු දෙනාටම වැටහෙන පරිදි සර්ලව දේශනා කරනු බවහන්සේට පාදාවි වන්දනා නමස්කාර කරමින්. තවද මෙ මුතුම් ශාසනික මෙහිවර චිරාත් කාලයක් පහසුවෙන් කරග නයාමට උබවහන්සේට අවශ්‍ය දුක් නීරෝගී කායික මානසික සුවපත් භාවය ලැබේවායි අප සියලු දෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු තවද ඔබවහන්සේට ප්‍රාර්ථනය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය ලැබීමට මෙම ධර්ම ධානමියමහා කුසලය හේතු උපනිශ්‍රය වේවා ඔබ වහන්සේව මෙලවට බිහි කර හදා වඩා ශාසනයට දායදකළු වහන්සේගේ පින්ව දෙමාපයන් වහන්සේලා දෙදෙනට සහ උබහන්සේගේ පුතුම් ගුරුදේවෝත්තමයාණන් වහන්සේලාටත් මෙම මහානීය ධර්මධානමය මහ කුසලේ අනුමෝදන් කරමය අනුමෝදං මේවාය තව මෙම ධර්මමණ්ඩපිය දේශනාාවන් පටිගත කර අන්තර්ජාලයට නිකුත් කරය බොහෝ දෙනිකුට ශවනය කිරීමට සලස්සන අපගේ කල්්‍යාන මිත්‍ර නාමල් ප්‍රේම් රත්ත මහතාට එම පවුලේ සියලු දෙනාටමක් මෙම ධර්මදානමය මහාපුසලේ නිවන් මාර්ගය පූර්ණය කර ගැනීමට හේතු වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු තවද මේ මොහොතේ ලොවපුරා ංකාම් රාව තිෙන වසංගත රෝගෙන් වැලකී සෙල් දෙනාම නිදුක්වා නීරෝගීව සිටීමටත් මෙම ධර්මධානමය මහා කුසලේ උපනිශ්‍රය වේවා. තවද මෙම ධර්මම්ඩ පේදේශනාවන්ට සම්බන්ධ වූ පින්වත් ඔබසිරු දෙනා ඇතුළු ලෝවාසිී සියලු සත්වීන්ටම උතුම් චතුරාර සත්‍යය ධර්මය අවබෝධ වේවාය මෙත්්සිතිෙන් පාර්ථනා කරමු.